හරි ඔන්ලයින් ළමයිට ඇහනවනේ රයිට් හරි දැනි ශබ්ද වැඩේට බහින්න ඕනේ දැන් ළමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන අභ්‍යවකාශය නේද අභ්‍යවකාශ ගවේෂණය ඉතින් මොකද්ද මේ අර ටියුට් එකක් මාරු කරන්න ඕනේ කියලා කිව්වා නේද ටියුට් 10ක්ද ටියුට් එකක් තියෙනවා ඉන්න බලන්න කෝයි ටියුට් මාරු කරන්න ඕනේ ළමයි කෝ කෝ පරණ එකද වට තියෙන පෙරලන්න බලන්න තව පරණ එක තියෙන තව තව පරණ එක තව 1 2 3 4යි හරි දැන් දෙන්නම් දැන් කරන්ට් එක ඇවිල්ලා මම print කරලා දෙන්නම් අර හතර පරණ ඒවා තියෙන print එකක් දාන්නම් ටක් ගාලින් හරි දැන් ආගන්න
ඒක අපි යද්දි දෙන්නම් දැන් printer දාලා තියෙන හරි දැන් අපි යමු අභ්‍යවකාශය ගැනයි අද ඉගෙන ගන්න තියෙන අභ්‍යවකාශ ගවේෂණය හරි දැන් මේවා අපි ගිය සතියේ ඉගෙන ගත්තා මොකක්ද ප්‍රමණ කාලයේ කක්ෂය අක්ෂය කක්ෂය මේවා ගැන සාකච්ඡා කරා ඒ වගේම ඍතු ඇති මොකද කියලා සාකච්ඡා කරා කොහොමද ග්‍රහලෝකයක් සූර්යයාට වැටෙන්නේ නැතුව ඉන්නේ කියලා දැක්කා ග්‍රහණය ග්‍රහණය ගැන ඔන්න ඔතනින් නවත්තලා තියෙන ග්‍රහණවල අපි ග්‍රහණයක් කරානේ ග්‍රහණ ඔක්කොම කරා අභ්‍යවකාශ ගවේෂණය අද තියෙන්නේ සූර්ය ග්‍රහණය බලන්න රයිට් දැන් මොකද්ද මේ අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද මේ අභ්‍යවකාශය කියන්නේ මොකද්ද කියලා අපි බැලුවොත් ළමයි මේ අභ්‍යවකාශ ගවේෂණය මොකද්ද අභ්‍යවකාශ ගවේ අභ්‍යවකාශය කියන්නේ දැන් ඔබ හිතුවොත් රයිට් පෘථුවිය මෙහෙම තියෙනවා ඔයගොල්ලෝ දන්නවා පෘථුවියට මොකද්ද තියෙන්නේ වායු වායුගෝලයක් තියෙනවා ඔක කිලෝමීටර් 7-800ක් තියෙනවා එහාට හැබැයි වායුගෝලයේ ඉමක් කොනක් කියන්න පුළුවන්ද මෙතනින් ඉවරනවා කියලා බෑ හැබැයි ළමයි උඩට යනකොට වායුගෝලයේ තුනී වෙනවා මේ වායුගෝලයේ තියෙන වාතයෙන් වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ පරිවර්ති ගෝලයේ තුල කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ හරිද එතකොට මේ පෘථුවිය ඉඳලා කිලෝමීටර් 100ක් විතර යනකොට කිලෝමීටර් කීයක්ද කිලෝමීටර් 100ක් විතර ගිය තැන එතනින් එහාට ගොඩාක් වාතය හරිම තුනි නැත්තේ නෑ වාතය නැහැයි කියන්න බෑ හරිම තුනි නැති තරම් හරි ඉතින් තව එහාට යනකොට වායු ගෝලයේ තුනි වෙලා අන්තිමට මොකද වෙන්නේ නැත්තරම නැති වෙලා යනවා වාතය මේ කවුද වායු අල්ලන් ඉන්නේ යන්න දෙන්නේ නැතුව ගුරුත්වාකර්ෂණය පෘථුවේ ගුරුත්වාකර්ෂණයෙන් තමයි අල්ලන් ඉන්නේ හරිද එතකොට සම දැන් ඔගේ මාර කතන්දර වගේක් තියෙනවා වියෝග ප්‍රවේගය කියලා එකක් තියෙනවා ගණනය කරන්න ඉතින් ඒව සාමාන්‍ය පෙළින් පොඩ්ඩක් එහා. ඉතින් කෙසේ වෙතත් කිලෝමීටර් 100ට එහා යොත් අන්න අපි කියනවා මොකද්ද? එතනින් එහාට ඉමක් කොනක් නැහැ. මොකද්ද? අභ්‍යවකාශය. පැහැදිලි ඔබට කියන කාරණේ කිලෝමීටර් කීයක්ද? 100කට එහා. හරිද? පෘථුවේ සිට කිලෝමීටර් 100කට එහා එහාට එතනින් එහාට මේ සීමාවක් තියෙනවද? සීමාවක් නැහැ. අභ්‍යවකාශය. හරි? එතකොට මේ අභ්‍යවකාශයට මුලින්ම මිනිස්සු බැලුවා යා කොහොමද මේ 100ට එහා යන්න පුළුවන්ද කියලා ට්‍රයි කරා. නමුත් මේ ඉහළ ආකාශයට යන්න ඒගොල්ලෝ ඉස්සෙල්ලාම හදාගත්තා බැලුන්. බැලුන් හදාගත්තා. හැබැයි ගොඩක් උඩට යන්න බෑ බැලුන් එකකින් කිලෝමීටර් 100ක් විතර බෑ. අභ්‍යවකාශයේ තරණයේ ආරම්භය තමයි මේ බැලුන්. ඒක තමයි උතර බැලුන් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි රත් කරපු වාතයේ සබ දැකලා තියෙන මෙම ගින්දර අල්ලන කුම්බල බැලුන් දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ටීවී එකේ තියෙන්නේ රත් වෙච්ච වාතය මට කියන්නේ රත් වෙච්ච වාතය සැහැල්ලුද ඝනකම්ද සැහැල්ලුයි ඔබ ඉගෙනගෙන තියෙන සංවහනේ රත් වුණාම වාතය මොකද වෙන්නේ සැහැල්ලු වෙලා උඩ සුළං මුහුදු සුළං ඉගෙන තියෙනනේ හතේ ඉහළ යනවා ඉතින් රත් වෙච්ච වාතය අල්ලලා බැලුම් පුම්බගෙන ඊට පස්සේ ඒ බැලුම සැහැල්ලු වුණාට පස්සේ අපිවත් අරගෙන උඩ යන පොඩි වට්ටියක් වගේ එකක් තියෙනවා පෙට්ටියක් වගේ එකක් තියෙනවා මේක නැගලා අපි උඩ යනවා තව තියෙනවා ළමයි හයිඩ්‍රජන් හීලියම් වගේ වායු පුරවල සෑල්ලු වායුව දැන් ඔයගොල්ලෝ තේනවා බැලුම් බවල වගේ හයිඩ්‍රජන් පුරවම මොකද වෙන්නේ ඇත්තරියම් උඩ යනවනේ ගෙදරදි කරලා තියෙනවද ඔයගොල්ලෝ වීදුරු බෝතලයකට දානවා මොනවද ඇලුමිනියම් කැලිටි එකකුයි කෝස්ටික් සෝඩායි දාලා බැලුම් බෝලේ ගාවම බැලුම් බෝලේට හයිඩ්‍රජන් පිරෙනවා දාලා අපි මේක එකපාරක් පැලන් වැති ක්ලාස් එක කරා මං කියන අපි පන්තිදී කරා එකක් බැලුම පේන් මෙම අපි කියන්නේ ටීක් වෙන්න යනවා කියලා ඩොට් එකක් වගේ පේන ගන්නට ගියා යනවා හරි හැබැයි ඒක සැලකියුතු ප්‍රමාණයක් පුරවන්න ඕනේ බැලුන් එක පැහැදිලි ඔබට කියන කාරණේ හැබැයි ටිකක් වැඩි භයානකයි මොකද රත් වෙනව මාර රත් இல்ல තමල්ලාට වීදුරු බෝතලේ පුපුරන්නත් පුළුවන් එහෙම කැල්ල යන බෝ අධික විස ලෙස රත් වෙනවා ඉතින් හයිඩ්‍රජන් ඒ පොඩි බැලුන් යන මිනිස්සුත් අරන් යන ප්‍රමාණයට බැලුන් එකකින් මිනිස්සු අරන් යන නම් පොඩි බැලුන් එකක්ද ලොකු බැලුන් එකක්ද අලි බැලුන් එක එකට පොඩි පෙට්ටියක් වගේ හයි කියලා ඒක නේද? පැහැදිලි ඔබට කියන කාරණේ. එතකොට ඒකේ කන්ට්‍රෝලර්ස් තියෙනවා, යන්න ඕන විදි තියෙනවා, එක එක මේ වදින්න කැලි වරෝ මේ වගේ ගැජමෙන්ටි ටිකක් තියෙනවා. හරි. කෙසේ වෙතත් දැන් එහෙනම් කියන්නේ අභ්‍යවකාශය කියන්නේ මොකක්ද?
පෘථිවිය ඉඳලා කිලෝමීටර් 100කට එහා අභ්‍යවකාශයේ. එතකොට මේ අභ්‍යවකාශයේ මේ අහසට යන්න මිනිසු මුලින්ම යොදාගත්තේ රොකට්ද? මුල්ම කාලේ රොකට් තිබුණාද? නෑ. මොනවද තිබුණේ? බැලුන්. ඒ බැලුන් මොනවද පුරවලා තිබුණේ? සමහර බැලුන් පුරවලා තිබුණේ රත් වෙච්ච වාතය. සමහර බැලුන් පුරවලා තිබුණේ හයිඩ්‍රජන් හෝ හීලියම් වලින් තමයි පුරවලා තිබුණේ. මේවා නැගලා තරමක් උඩට ගියා. නමුත් අර රොකට් එක වගේ යන්න බෑ. මිනිස්සු තේරුම් ගත්ත බැලුමින් නම් වැඩේ හරියන්නේ නැහැ. මොකද්ද? රොකට් එකක් හදමු කියලා සියොල්කෝස්කි දැන් අපි ඕගොල්ලන්ට ඉස්සරහට කතා කරනවා. ගොඩාඩ් කියලා එක්කෙනෙක් ඒගොල්ලෝ එකතු වෙලා රොකට් එක හැදුවා. රොකට් එකේ ආකෘතිය නිර්මාණය කරා. දැන් අද ඔක්කොම ඉන්නේ මොනවද? රොකට් වලින් අනාගතයේදී මම ඕගොල්ලන්ට කිව්වද මන්ද? දැන් මම දැන් දවසක් අහන් හිටිය එක මහාචාර්යවරේ කියනවා දැන් මිනිස්සු පරිසරය දූෂණය කරන්න යනවානේ. පරිසරය දූෂණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පෘථුවියේ පරිසරය දූෂණය වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත ශාලා නිසානේ, විවිධ දේවල් හදන නිසානේ. ඉතින් දැන් අනාගතයේදී එතකොට ඕගොල්ලොත් නෑ මාත් නෑ ෂුවර් එකට. හරිද? මම කොහොමත් නෑ. තමාට ඔබ ඉදී දන්නේ. ඔහු කියනවා අනාගතයේදී මේ සියලු කර්මාන්ත ශාලා එක එක ඒවා ඉදිකරන ඒවා කාර් වෑන් අරෝ මේවා හදන ඒවා ඔක්කොම කර්මාන්ත ශාලා අඟහරු හෝ සිකුරු මතලු කරන්න. පෘථුවියේ මිනිස්සු වාසය කරන එක විතරයිලු කරන්න අනාගතයේදී. එහෙම කතාවක් එයා කියනවා. අපි දන්නේ නැහැ වේද කියලා. ඒතර පෘථුවියේ කිසිම පරිසර දූෂණයක් නැතිව මිනිස්සු ගෙවල් ටික විතරයි තියෙන්නේ. ඔක්කොම දේවල් නිෂ්පාදනය කරන්නේ කොහෙද? එක්ක අඟහරු වල. එහෙම නැත්තම් කොතනද? වෙන ග්‍රහලෝකයකද? ඔව්, ගෙවල් හදාගෙන පරිසරය රැකගෙන පෘථුවිය ලස්සන තියාගෙන ඉන්නවා. ඔක්කොම වැඩ ටික වෙන්නේ උදේ වැඩට යන අඟහරු වලට. එහෙම තමයි ඔහු කිව්වේ. ඒ කියන්නේ අනාගතයේදී එහෙම යානාවක් හදයි කියලා තමයි කියන්නේ. උදේට නැග අඟහරු වලට ගිහිල්ලා වැඩ කරලා අවසට එනවා. වෙයි ඉතින්. දැන් තාක්ෂණයේ දියුණුවනේ, නැනෝ තාක්ෂණය වගේ ඒවා දියුණු වේගෙන එනවා. ඉස්සරහට මේ එහෙ ගිහිල්ලා වැඩ කරලා අවසට ගිහින්. ඔව් තමයි. එහෙම එහෙම අදහසක් ඉදිරිපත් කරා. වෙයි අපිට කියන්න බෑ. වෙයි සමහර. හරි, අපිට දැන් හීනයක් වගේ නේද? අපි හිතන බුදුම්මෝ එහෙම වෙන්න බෑ කියලා. ඒ වුණාට මේ දැන් අපි ඉස්සර කාලේ දැන් අපිට වඩා කලින් හිටපු කට්ටිය හිතන්නේ නැති ලයිට් නැති කාලේ, බල්බ් එකක් නැති කාලේ ඒගොල්ලෝ මේවා ගැන හිතුවද? නෑනේ. කවුරු හරි කියන්නේ නැති මෙහෙම එකක් තිය හදන්න පුළුවන් කියලා. එතකොට විශ්වාස කරන්නේ නැද්ද? නෑනේ. ඒ වගේ තමයි දැන් අද තියෙන තාක්ෂණය ඉස්සරහට වෙනස් වෙනවා. එතකොට අපිට හිතනවා අම්මා කියලා අපිට අනාගතය ගැන අමුතුව ෆීලින් එකක් හැඟීමක් එනවා. ඉතින් මේවා අනාගතයේදී වෙයි. සමහරට ඔබගේ ජීවිත කාලෙදිත් වෙයි. ඔයගොල්ලෝ තාම පුංචිනේ. හරිද? අපි නම් ඉතින් සෙත්ත පෝච්චි තමයි. හරිද? හරි. එහෙනම් අභ්‍යවකාශය කියන්නේ මොකද්ද කියලා ලියමු. මොකක්ද අහන්නේ? ඔව්. 29. අභ්‍යවකාශය යනුවෙන් අදහස් වන්නේ කවර ප්‍රදේශයක් දාන ලියන්. පෘථුවේ සිට කිලෝමීටර් 100කට ඈතින් පටන් ගන්නා අවකාශයට අපි කියනවා අභ්‍යවකාශය. පෘථුවි ඉඳලා කිලෝමීටර් 100කට ඈතින්. අභ්‍යවකාශය. අභ්‍යවකාශය නම් වේ. එක කිලෝමීටර් 100 හයිලයිට් කරගන්න මතක තියෙන්න ඕනේ. අගේ කිලෝමීටර් 100කට එහා අවකාශය අපි කියනවා අභ්‍යවකාශය කියලා. අභ්‍යවකාශය. හරි, ඊළඟට කියනවා මේ මුලින්ම දැන් මම ඔයගලට කියලා දුන්න මුලින්ම ඉහළ වායුගෝලයේ වෙත ළඟාවීමට මිනිසාට හැකි වූයේ කුමක් උපකාරයෙන්ද? හැබැයි මේ අභ්‍යවකාශයට කියාද ඒකේ? බැලුම් වලින් යන්න පුළුවන්ද කිලෝමීටර් 100 දගන කොටට? බෑ. හරි. මුලින්ම වායුගෝලයේ ළඟාවුනේ තියෙන බැලුම් එකක්ද? හයිඩ්‍රජන් බැලුම් එකක්. මේකට හයිඩ්‍රජන් නැත්තම් හීලියම් පුරවලා තියෙන්නේ. ඉතින් මේකේ පොඩි පෙට්ටියක් වගේ එකක් තියෙනවා. ඒකේ රැගලා අපිට උඩට යන්න පුළුවන්. ගොඩාක් යන්න බෑ ඉතින්. ලොකුම යන්න බෑ. තරපස් දෙනකොට යන්න පුළුවන්. හරි. දැන් මේක යන්නේද? නෑ. රත් වෙච්ච වාතය. වාතය හැමතිස්සෙම රත් කළ තියාගන්න. ඒකේ තියෙනවා මේ වගේ උදුනක් වගේ එකක්.
බැලුන් එක පල්ලයට එන්න හදනකොට මොකද කරන්නේ? ආයි රත් කරනවා. එතකොට උඩ යනවා. පැහැදිලි ඔබට කියන කාරණේ මේ තියෙන්නේ ඒක. හරි. මේක ඉතින් මේ වට්ටියක් වගේ එකක් තියෙනවා. ඕක ඉතින් හතර පහ දිනකොට නැගලා යන්න පුළුවන්. ලංකාවෙත් මේක තියෙනවද නැද්ද? තියෙනවා. දඹුල්ලේ තියෙනවා. උදේ පාන්දර 5ටද ගොඩ යන්න ඕනේ ගිහිල්ලා. ඔයගලන්ට මේකේ ආස්වාදය විඳින්න පුළුවන්. බකට් එක නැගලා කීයක් වෙනවද කියලා දන්නේ නැහැ. මාත් ඔක යන්න ඕනේ නැන්නේ කියලා හිතේ තියෙනවා. තාම යන්න බැරි වුණා. දඹුල්ල පැත්තේ මේක තියෙනවා කියලා කියනවා. දැන් නම් තියෙනවද මම දන්නේ නැහැ. මම දැක්කා. තියෙනවනේ. ගිහින් තියෙනවද ඔයගල කවුරු හරි? දැකලා තියෙනවා. ආ ගිහින් තියෙනවද මේකේ? ආ. ශානේ. එකලම මේ ගිහින් තියෙනවා. බය දුන්නේ නැද්ද? ඈ බය දුන්නේ. ආ අපිට නම් නිකන් උඩ ගිහිල්ලා මේ පොඩි බකට් එක නින්ද කඩවටුත් කියලා නේද? හරි. හරි ලියමු එනම්. පළවෙනි එක 30 ඩොට් දෙකක් තියලා තියෙනවා. පළවෙනි එකේ ලියන්න හයිඩ්‍රජන් හෝ හීලියම් පිර වූ බැලුන්. හයිඩ්‍රජන් හෝ හීලියම් පිර වූ බැලුන් පාවිච්චි කරා මේ වායු ගෝලයට යන්න. හයිඩ්‍රජන් හෝ හීලියම් පිර වූ බැලුන්. හයිඩ්‍රජන් හෝ හීලියම් පිර වූ බැලුන්. දෙක දෙවනි ඩොට් එකේ උණුසුම් වාතය පිර වූ බැලුන. උණුසුම් වාතය පිර වූ බැලුන. උණුසුම් වාතය පිර වූ බැලුන. මේකෙන් අභ්‍යවකාශයට ගියේ නෑ. නමුත් යම් තාක් කුසකට මේකෙන් යන්න පුළුවන් වායු ගෝලේ, පරිවර්තී ගෝලේ යම් තාක් කුසකට යන්න පුළුවන්. ඒකෙන් එහාට යන්න බෑ කොහොමත්. එතන කිලෝමීටර් කීයක් තියෙනවද? කිලෝමීටර් කීයක් තියෙනවද? පරිවර්තී 15ක් විතර තියෙනවනේ උඩට. හරි. ඊළඟට වායු ගෝලේ ඉක්මවා අභ්‍යවකාශයට ළඟා වීමට හැකි වූයේ කුමක් ආධාරයෙන්ද? මොකෙන්ද යන්නේ? රොකට් එකෙන්. රොකට් 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 එකෙන් තමයි ඒක යන්න පුළුවන් උනේ. අත බැලුම් වලින් යන්න බෑ. ඊළඟට කියන රොකට් පිළිබඳ මේ කවුද මේ රොකට් හැදුවේ? මේක පිළිබඳ පුරෝගාමී රොකට් එක හදන්න අදහස ඉදිරිපත් කර පුරෝගාමීන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රුසියානු ජාතිකයෙක්, අනිත් එක්කෙනා ඇමරිකානු ජාතිකයෙක්. මම පෙන්නන්න අය දෙන්නා සියෝල් කෝස්කි මේ ඉන්නේ. යා මොකක්ද යාගේ නම? සියෝල් කෝස්කි. ඔගලන්ට මාකට කොන්ස්ටන්ටින් නොවසලෝ. ආ සෝරි, ඔගලෝ අටේනේ නෑ. ඒක නමේදී උගන්නන්නේ නැනෝ තාක්ෂණය පාඩමේ. කොන්ස්ටන්ටින් නොවසලෝ කියලා කෙනෙක්. එයාත් මේ ලොකු සොරා ගැනීමක් කරපු කෙනෙක්. හරි, ඕගොල්ලන්ට ඒක නෑ. මට පොඩ්ඩක් පැඩලුණා නමේ. රයිට්, ලියන්න. සියෝල් කෝස්කි. සියෝල් කෝස්කි නම් මාඩම් කරගන්න වෙනවා. වර්ෂ අවශ්‍ය නෑ. මේක වර්ෂ දාලත් නෑ. අනිත් එක්කෙනාගේ නම නම් මතක හිටි. ඇමරිකානු ජාතික ගොඩාඩ්. මේනේ මොකද්ද? ගොඩාඩ්. ලියාගෙන බැරුණාද? සියෝල් කෝස්කි මේ තියෙන. සියෝල් කෝස්කි. අනිත් එක්කෙනා ගොඩාඩ්. ගොඩාක් වගේ. ගොඩාඩ්. හරිනේ. මේ දෙන්නා තමයි මේ රොකට් තාක්ෂණයේ පුරෝගාමියන් කියලා සලකන්නේ. රයිට්. ජල රොකට්ටුව ක්‍රියා කරන විදිය. කොහොම බලන්න ජල රොකට්ටුවක් හදලා යවලා තියෙන ළමයි. දෙන්නයි දෙන්නයි තුන් දෙනයි. අතර දෙනයි පස් දෙනෙක් විතර ඉන්න. රයිට්. සාමාන්‍යයෙන් තරු කඳවුරක් තියෙනවා නම් උදේ පාන්දරට ජල රොකට්ටු ලෑස්ති කරලා යවනවා. හරිද? අපිත් එකපාරක් ඔය මේ කොහෙද සවිදි අධ්‍යාපන ආයතනයේදී ජල රොකට්ටුවක් හදලා යවුවා උඩ සවිදි එකේ. හරිද? දැන් ගොඩක් කාලයකට කලින්. ඊට අවුරුදු ගොඩකට කලින්. තරමක් උඩ ගියා. පොල් ගහක් විතර උඩ ගියා. හරිද? සාමාන්‍යයෙන් සමහර ඒවා හදනවා ළමයි නෙළුම් කුල්ලටත් වඩා උඩ යන ඒවා තියෙනවා. සමහර ඒවා හදලා තියෙනවා කැමරා හයි කරලා යනවා. ඒවා ඒ කියන්නේ බෝතල් ගොඩාක් හයි කරලා සිස්ටම් එක ඕක තියෙනවා. තරඟ මොනවද? ජල රොකට්ටු තරඟ. ළමයිට තියෙනවා මේ මොන ආයතනයේද? ආතසි ක්ලාක් කියලා ආයතනයක් තියෙනවා මොරටුවේ කැම්පස් එක ගාව. ආන් එකෙන් තරඟ තියෙනවා, ජල රොකට්ටු තරඟ. ඉතින් ඒවට සමහර අය හිතනවා, සමහර ඉන්ටර්නෙට් එකේ බලනවා මේ ජල රොකට්ටු බලලා වෝටර් රොකට් කියලා ගැහුවම එනවා. බලලා ඒගොල්ලෝ කල්පනා කරනවා මීට වඩා කොහමද හදන්නේ කියලා. එක 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 අයිටම් හදලා අපේ ලංකාවේ සමහර ළමයි පිටරටවල් වල ගිහිල්ලා මොනවද අර තියෙන මොනවද තරඟ තියෙන තරඟ වලින් ජයග්‍රහණය කළාත් තියෙනවා. මේවයි තාක්ෂණය හිතනවා. දැන් බෝතලේ මෙහෙම ආයි කළා, තව බෝතලයක් ආයි කළා, තව උඩට යවන්න ක්‍රම
ළමයි හිතලා අලුතෙන් අලුතෙන් නිර්මාණය කරන මේ ඕගොල්ලන්ට දැන් කියලා දෙන්නේ සරලම එක. හරි? සරලම එක. ඉතින් ජල රොකට්ටුව වැඩ කරන්නේ මෙහෙමයි. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ජල රොකට්ටුවේ මෙහෙම වැඩ වුණා මං සරලව කියලා දෙන්නම්. හරි? ගන්නවා මෙගා බෝතලයක්. මෙගා බෝතල් තියෙන්නේ. මෙහෙම මෙගා බෝතලේ අනිත් පැත්ත හරවනවා. දැන් මේ මෙගා බෝතලේ ඔන්න ඔහොමනේ තියෙන්නේ නේද? දැකලා තියෙනවනේ. මේ කට ඈ. ආ මේ තියෙන්නේ. මෙහෙමනේ තියෙන්නේ. ඔන්ලයින් ළමයි. ඔහොමනේ තියෙන්නේ. මේ පැත්තට පොඩි සැරසිල්ලක් දාන්න ඕනේ. මේ පැත්තට පොඩි කොළ වලින් රොකට් එක වගේ ඔහම අලවල හදා ගන්නවා. පැහැදිලි. රොකට් කාඩ්බෝඩ් ටිකක් අරගෙන මේ මුලට හදලා රොකට් රොකට් එක වගේ මේ කෑලි ටික හයි කරලා මේවා ඉතින් අර සෝබන වැඩ. හරිද? ඒ ටික දා ගන්න. ඔව්. මෙතන තමයි කේස් එක තියෙන්නේ. මේකේ මෙන්න මේ කට තියෙනවානේ. මේ කටට එතෙන්ට ගහනවා රබර් ඇබයක්. රබර් ඇබයක් ගහන්නේ. හරි? මූඩිය නෙමෙයි රබර් ඇබයක් ගන්න. ඒ රබර් ඇබය මැද සිදුරු කරලා මෙන්න මෙහෙම බටයක් තියෙනවා. ඔන්න ඔහම බටයක් තියෙනවා. ඒ බටේට සවි කරලා තියෙනවා පොම්පයක්. දන්නවනේ හුලංගාන පොම්පේ? බයිසිකල් පොම්පේ? පොම්පයක් හරි මොකක් හරි හුලංගාන එකක් අයි කරලා තියෙනවා. දැන් ඉලෙක්ට්‍රොනික මේ ඉලෙක්ට්‍රිකල් පොම්පක් තියෙනවානේ. දැන් මේක කරන්නේ මේකෙ මෙන්න මේ ගානට විතර වතුර පුරවලා තමයි බටේ තියෙන්නේ. එතකොට බටේට වතුර වැටෙනවද? නෑ. දැන් මේකෙන් ගහන උලක්. උලක් ගහනකොට මේ හරිය හුලම් මොකද වෙන්නේ? එන්න එන්න පිරිලා 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 ඇතුලේ පීඩනය මොකද වෙන්නේ? පීඩනය වැඩි වුණාම මේතන ගහලා තියෙන මොන ඇබයක්ද? රබර් ඇබයන් රබර් ඇබේ ගැලවෙනවා, පායනවා. පැන්න ගමන් මේක ඇතුලේ තියෙන වතුර පිටිපස්සට විදිනවා. විද්දම රොකට් එක උඩ යනවා. පෑදිල ඔයගලන්ට කියන කාරණේ. මේ රබර් ඇබේ මේ උලන් ගහනකොට 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 ඇතුලේ පීඩනය වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා එක වෙලාවකදී ටොස් ගාලා මේක පල්ලයට පැන්න ගමන් මේක මොකද වෙන්නේ? මේක උඩ යනවා. මම වීඩියෝස් ඇති මං ගාවම පෙන්නන්නම් ඔබට. මේක පල්ලයට වතුර මේකේ තියෙන වතුර ටික පල්ලයට විදිනකම් උඩ යනවා. ඊළ වැටෙන. හරි? ඉතින් මං දැක්ක ඈ ඒක මෙහෙමයි. බෝතල් ගන්නකොට පුළුවන් තරම් දැන් මේක මේ වගේ මහතක ඒවා නෙවෙයි සැහැල්ලු බෝතල් ගන්න ඕනේ. බරයිනේ. බර වැඩි වුණොත් උඩ යන්නේ. එතකොට මම දැක්කා මේ වගේ මෙගා බෝතල් 10කින් 15කින් විතර හදපු ජල රොකට්ටුවක් මීටර් 300 ගාණක් උඩ යන. මොකද? මෙතනින්. ආ. මෙතන බෝලයක් ගහලා. ආ. ඊට පස්සේ ටෙනිස් බෝලයක් ගහලා මෙතෙන්ට මේ කපලා මෙහෙ මුකුත් කරේ නැහැ. බෝතල් කීයකද රොකට් එක? එක බෝතලෙයි. ඔව්. ආ බෝතල් දෙකක් කපලා ජොයින් කරනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ඕන නම් මේ වගේම බෝතලයක මේ කෑල්ල කපලා මෙතෙන්ට ගහලා උල වගේ හදා ගන්න පුළුවන්. අර රොකට් එක වගේ. දැන් මේ කෑල්ල මෙහෙම කපලා මේ කෑල්ල මෙහෙම කපලා මේක අරගෙන මෙතෙන්ට ගහුව රොකට් එක වගේ උලට හැදෙනවනේ. එහෙම හදා ගන්න පුළුවන්. ටෙනිස් බෝල කතාව නම් මම දන්නේ. අනිත් අයගේ ටෙනිස් බෝලද ගැහුවේ? දැන් අර ගියා ඇව්වයි කියපුවයි මතක නැහැ. ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මම ඩවුන්ලෝඩ් කරපු වගේ තිබුණා. තිබුණොත් ඔබට පෙන්නන්නම් ඒක. ඒ අර මෙහෙම නිකන් පේන එකනේ. ඒක නෙවෙයි. මේක යනවා. එන උඩ යනවා. හරි. රයිට්. දැන් වැඩේ පැහැදිලිද කියන්නේ? මොකද්ද වෙන්නේ? ඇතුළට හුලං ගහනකොට ඇතුළේ පීඩනය වැඩි වෙලා ඇබය ගැලුණාම වතුර ටික පිටිපස්සට විදිනවා රොකට් එක උඩට යනවා. ඕක තමයි වෙන්නේ. හරි. හොඳයි. අපි රූප සටහනක් ගමු. ජල රොකට් උමේ. මෙන්න මෙහෙම තමයි යන්නේ. මේ තියෙන්නේ අර ඉතින් පොඩි ඩෙකරේෂන් පාරක් දාලා තියෙනවා. තව බෝතල් කෑල්ලක් ඉස්සරහට හයි කරලා මේකේ වතුර නැහැ. මේක තමයි බෝතලේ අර රොකට් එකේ වගේ පොඩි කෑලි ටිකක් හයි කරලා මේව ගාව ඔබට පේනවනේ යන යෑම කොහොමද කියලා මේ ඇබේ ගැලවිලා තියෙනවා මෙතන. හරි. වතුර විදිනවා උස් ගාලා රොකට් එකේ මෙහෙම. ඔක තමයි වෙන්නේ. හරි. ඉතින් මේකේ වතුර තියෙනකම් යනවා. හරි. ඊට පස්සේ වැඩ. රයිට්. ඉන්නේ ඒ වගේ වැඩක් තමයි. ඔබට පේනවා අර වගේම එකක්. ඉතින් මෙතන ඔබට පේනවා බටේ මෙතෙන්ට එනකම් වතුර දාලා තියෙනවා. උලන් ගහපු ගමන් මෙන්න මෙතනින් මොකද වෙන්නේ? ඇබේ එක වෙලාවක පැන්න ගමන් පුස් ගාලා උඩ ගියා.
ඔක තමයි වෙන්නේ. හරි. ලොකු තාක්ෂණයක් නැහැ. රයිට්. මම මේක animation එකක් දාලා දුන්නා ඒක නැහැ නේ. හරි කමන්න. අපි ලියමු එනවා මේක වැඩ කරන විදිය. තේරුණාද හැමෝටම? අවුල් තියනවාද නැහැ නේ? ආ. මෙන්න. ලියමු. ජල රොකට් උත්තර වාතය ඇතුළු කරන විට ඒ ඇතුලේ පීඩනය වැඩි වී යම් අවස්ථාවකදී පිටිපස්ස සිදුරේ ඇබේ ගැලවිලා සිදුරෙන් ජලයේ පිටට විදිනවා. එතකොට රොකට් ඉස්සරහට වේගෙන් යනවා. ඔය අරිස්ටිකල අලවන්න තියන්නේ අර ඊතුරුල එක්ක. පස් දෙනෙක් විතරනේ තව දෙන්න තියෙන්නේ. කොහොමද උස්සන බල? 1යි 2යි 3යි 4යි. හරි. 4යි. මේ කියවන් පිටිපස්ස මේ ගැලම් බත්ති අර පැත්තට යන්න ඕන හතරක් එව්වා රයිට් ඉවරයිද ලියලා හැමෝම බලමු පොඩ්ඩක් ඉන්නවා අපි ඉස්සලා මේක පොඩ්ඩක් කරගෙනමු දැන් ඊළඟට අපි බලමු ළමයි මේ කොහොමද ඇත්තටම රොකට් එකක් වැඩ කරන්නේ කියලා දැන් ඔතන යට දාලා තියෙනවා මෙහෙම බලන්න ද්‍රව ඉන්ධන භාවිතා කළ ප්‍රථම රොකට්ටුව 1926 දී ගුවන්ගත කරන ලදී හරිද බලමු මේක වැඩ කරන විදිය සරල රොකටයක උනාක් තියෙන ඉන්ධන දහනය කරන කුටීරයකින්ද ඉන්ධන ටැංකියකින්ද ද්‍රව ඒක පත්තු කරන්න දහන පෝෂකයක් විදිහට ද්‍රව ඔක්සිජන් ටැංකියකින්ද දල්වනේවත් ජොලකයකින්ද සමන්විත වෙනවා. අපි බලමු මෙන්න රූප සටහන. දල රොකට් එකක් නේ. පට්ට සංකීර්ණයි. මේකේ තියෙන්නේ දල අදහසක්. මේකේ තියෙනවා ළමයි ද්‍රව හයිඩ්‍රජන් ඉන්ධනයක් විදියට. පෙට්‍රල් තියෙනවා ඉන්ධනයක් විදියට. ඔක්සිජන් මොනවද? ඔක්සිජන් කියන්නේ දහන පෝෂකයක්.
මේවා ඔක්කොම එකට මිශ්‍ර කරලා 1 2 3 ටැංකිය වල තියෙන ද්‍රව්‍ය මේ තුන තියෙනවානේ මේ තුන එකට මිශ්‍ර කරනවා මේ ටැංකියෙන් මේකෙන් එනවා මේකෙන් මේකේ තුනෙන් ඇවිල්ලා ඒ තුන් දෙනා මිශ්‍ර වෙලා මේ මේ කුටීරයට එනවා හතර කියන්නේ මොකද්ද දාන කුටීරය එතකොට එතනදී මේක මොකද වෙන්නේ පත්තු වෙනවා පත්තු නාම ලොකු ආත ප්‍රමාණයක් දුම ප්‍රමාණයක් දැකලා තියෙනවා රොකට් එකක් යනකොට කොහොමද කියලා පලාතක් ඉවරයි නේද මෙතනින් වේගෙන් මෙතන තියෙන නොසල් එකක් නැසින්නක් ඒ නොසල් එකෙන් වේගෙන් ළමයි මොකද අර ජල රොකට්ුවේ වතුර විද්දා වගේ මේකෙ විදින්න මොනවද විශාල රත් වෙච්ච වාත ප්‍රමාණයක් පල්ලයට විදිනවා දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ හරිද මේව විදිනවා විද්දා මොකද වෙන්නේ රොකට් එක උඩට යනවා ඒ කියන්නේ මෙයාගේ පල්ලයට ඇති කරන බලපෑමට බලයට සමාන බලයක් උඩට ඇති වෙලා රොකට් එක ඉහළට ගමන් කරනවා පෑදිල්ල වැඩේ ආයි කියන්නම් රොකට් එකක මොනවද තියෙන්නේ ද්‍රව හයිඩ්‍රජන් තියෙනවා ද්‍රව ඔක්සිජන් තියෙනවා පෙට්‍රල් තියෙනවා ඒ තුන මොකද කරන්නේ බට වලින් ඇවිල්ලා මිශ්‍ර වෙලා කොතෙන්ට දෙන්නේ දහන කුටීරයේදී මොකද වෙන්නේ මේවා පත්තු වුණාම ලොකු වායු ප්‍රමාණයක් පල්ලයට මොකද කරන්නේ විදිනවා එතකොට මොකද වෙන්නේ රොකට් එක උඩ යනවා ඕක තමයි වෙන්නේ දැන් මම මේ නිකන් සරලව කියනවා විදිනවා කියලා මේක ඒ තර සරල වැඩක් නෙමෙයි මේවා ගානට කන්ට්‍රෝල් කරලා ලොකු ප්‍රොසෙස් එකක් නමුත් ඒ අපි සරලව කියන ගන්නවා මෙන්න මේම තමයි වෙන්නේ කියලා ඉතින් ඔගේ කුටීර ටික ඔක්කොම නම් කරලා තියෙන්නේ දැන් පහදිල්ද වෙන විදිය ඕගොල්ලන්ට කාට හරි ඇහුවොත් කියන්න පුළුවන් ද වෙන විදිය කොහොමද වෙන්නේ ඉන්ධන මොනවද ද්‍රව හයිඩ්‍රජන් පෙට්‍රල් කවුද දහන පෝෂකය ද්‍රව ඒව ඔක්කොම මිශ්‍ර කරලා කොහට දෙන්නේ දහන කුටීරයට එතකොට දහන කුටීරයේදී දැන් ඔගොල්ලෝ අහලා තියෙනවද බයිසිකල් වල මෝටර් සයිකල් වල කාර් වල එන්ජින් එක තියෙනවනේ එන්ජින් එකේ වෙන්නේ toy වැඩේම තමයි හැබැයි ඒකේ ද්‍රව හයිඩ්‍රජන් නෑ ද්‍රව ඔක්සිජන් නෑ ඒකේ තියෙන මොනවද පෙට්‍රල් පෙට්‍රල් එක බටේකින් එනවා ඇතුළට ප්ලග් එක කියලා එකක් තියෙනවා අහලා තියෙනවද ඔයගොල්ලෝ බයිසිකලෙත් තියෙන ප්ලග් එක ඔය වතුර ගියාම බයිසිකල ස්ටාර්ට් වෙන්නේ නැත්තේ ඒ ප්ලග් එකෙන් චූටි ගිනි පුළඟුවක් යනවා ගිය ගමන් අරක මොකද වෙන්නේ පෙට්‍රල් ටික පත්තු වෙනවා පත්තු නාම ඇතිවන තාපය සහ තාපය මගින් ඒක ඇතුළේ තියෙන වාතය ප්‍රසාරණය වෙලා සංකෝචන වීම නිසා තමයි ප්‍රසාරණය වීම ප්‍රධාන වශයෙන් ඒක ඇතුළේ තියෙන පිස්ටන් මෙහෙම මෙහෙම යන ගන්න එන්ජින් එකේ තියෙන පිස්ටන් කියලා જાතිය එතකොට ඒකෙන් මොකක් හරි කරකවා ගන්න පුළුවන් රෝදයට කරකැවීමේ බලයක් ඇති කරන ඒක තමයි වෙන්නේ හරි මේකේ වෙන්නේ තේවා ඒ රෝද කරකවන්නේ නැහැ මේකේ හැබැයි මේකේ ඔය වගේම ඉන්ධන දහනයෙන් විශාල වාත ප්‍රමාණයක් ලොකු වාත ප්‍රමාණයක් යටට තල්ලු කරනවා එතකොට රොකට් එක උඩ යනවා පෑදිල්ද කාගෙන් හරි අහමුද අපි කාටද කියන්න පුළුවන් මොකද රොකට් එකේ වෙන්නේ අපි නිකන් පොඩි වෙලාවක් මේකත් එක්ක ගත කරොත් එතකොට ඔයගලන්ට ඔලුවට එයි නැත කාටද කියන්න පුළුවන් පුළුවන් බලන්න තු ඔව් මොකක්වත් බලන්න තු කියන්න පුළුවන් right good කියමු උඩ යනවා පෑදිලිද ගෑනු පාර්ශවෙන් පිරිම් පාර්ශවෙන් ගොඩ දාගත්ත යන්න පුළුවන් ද ඔයගලට තේරුණාද වැඩි වෙන විදිය කමන්නේ ඉදිරිපත් වෙන්නේ නැහැ කවුරුවත් කමන්නේ දැන් අපි ලියන්නයි යන්නේ වෙන වැඩි ටිකක් දිගට තියනවා ලියන්න හැබැයි මම කියලා දුන්න වෙන විදිය මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ අත උස්සන මම කතා කරලා කියලා දෙන්නම් ආරයිට් වෙන දැන් පේනවනේ ද්‍රව හයිඩ්‍රජන්ද ද්‍රව ඔක්සිජන්ද ටිකක් වැඩිපුර තියෙන ඉඩ ඇති වේද මන්ද ලියන්න බලන්න ද්‍රව හයිඩ්‍රජන්ද ද්‍රව ඔක්සිජන්ද පෙට්‍රල් වැනි ද්‍රව්‍යද හොඳින් මිශ්‍ර කරලා දහන කුටීරය තුලදී පත්තු කරනවා එතකොට නැසින්න කියන්නේ නොසල් එක අර මොකද්ද ළමයි නැසින්න කියන්නේ නැසින්න දැකලා තියෙනවද රොකට් එකේ යට මෙන්න මෙහෙම ලොකු රවුම් ඔන්නෝම තියෙනවා ලවුම් වගේ තුනක් වගේ. ආ ඒක ඒවට කියන්නේ මොකද්ද? නැතින්න නොසල්ස්. හරි. ඒවෙන් තමයි එළියට
ඒකටමයි ලියන්න තියෙන්නේ මේකත්. නැස්තින්න තුලින් වේගෙන් වායුව පහළට විදිනකොට රොකට්ටුවට උඩ අතට බලයක් ඇති වෙලා රොකට් එක උඩේ යනවා. ඉඩ ඇති වෙයිද? තියෙනවනේ, ඇති වෙයිනේ. තවත් චූටක් තියෙනවා. අවශ්‍ය වෙන්නේ සරලව තේරුම් ගන්න එක. මොකද්ද වෙන්නේ? ළමයි දැන් ඔයගොල්ලෝ ලබන සතියේ අපි පන්තියේ තියෙනවා. ඊට පස්සේ පෙබරවාරි මම ටයිම් ටේබල් එක දාලා තියෙනවා. ඒකේ WhatsApp එකට දැම්ම ටයිම් ටේබල් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ වෙලාවමනේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේ වෙලාවමයි. හරිද? හතර දාලා තියෙනවා. ඒක හයාමාරුණත් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති හයාමාරට එන්නද හතට එන්නද? ආ? හයාමාරද පහසු? බෞතරයක් අයට මට එක ප්‍රශ්නයක් නැහැ. මම පොඩ්ඩක් අර පැය භාගයක් වසර දැමේ අනිත් පන්තිත් ගොඩක් ඒවා මේ හතර පටන් ගන්න නිසා. නමුත් ඕනනම් දිගටම අයාමාට කරන්නත් පුළුවන්. අයාමාට ලේසියි නේ, ටිකක් 9 විතර වෙනකොට නිකන් රෑ වැඩි වගේ දැනනවානේ. එහෙනම් අපි මම එක හදලා දාන්නම්. අයාමාටම කරමු දිගටම. හරි, පැය දෙකයි කොහොමත් අවුලන්නේ නැහැ ඔයගලන්ට. 10 11ට යනකොට තමයි, පැය 3 යනකොට තමයි අයාමාර ගන්න වෙන්නේ. රයිට්. හරි. එනං ඒක පොඩ්ඩක් මං හදලා දාන්නම් ඈ ගෲප් එකට දාන්නම්. රයිට්. ඊළඟට අපි යනවා කෘතිම චන්ද්‍රිකා ආටිෆිෂල් සැටලයිට්ස් ගැන සාකච්ඡා කරන්න. චන්ද්‍රිකා. චන්ද්‍රිකා මුලින්ම හැදුවේ රුසියාව, ඊට පස්සේ ඇමරිකාව. දැන් අද වෙනකොට චීනය, ජපානය, කොරියාව ප්‍රබල රටවල් වලට චන්ද්‍රිකා ගොඩක් තියෙනවා. හැබැයි අපේ රටට අපේ රටේ චන්ද්‍රිකාවක් රාවණාවන්ද කොද මොකක්ද එකක් ඇව්වලු මන් දන්නේ නැහැ තියෙනවද නැද්ද කියලා. ඒක සල්ලි අපතේයමක් කියලාත් කියනවා, සල්ලි හොරාකෑමක් කියලාත් කියන එක එක කතන්දර කියනවා. ඉතින් අපි දන්නේ නැහැ, අපිට ගැන උගුත් කියන්න බෑ. හරිද? අපේ රට චන්ද්‍රිකාවක් තියෙනවා. හැබැයි රට බංකොලොත් වැඩක් නැහැ නේද? බංකොලොත් වෙලා හරි කෙසේ වෙතත් මන් දන්නේ නැහැ ඒක පවතිනවද කොහොම වෙනවද කියලා දන්නේ නැහැ. කොහොම හරි කොච්චර තියෙනවද අහසේ චන්ද්‍රිකා මේ වෙනකොට? උඩක් තියෙනවා. ගණන් කරන්න අපි දන්නෙත් නැහැ. ඒ තරම් එක එක රටවලින් යවල 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 කැඩිච්ච ඒවත් තියෙනවා. කැඩිච්ච ඒවත් ඇත්තටම මේ අපිට ඕනනම් ඒක වේගය වැඩි කරලා අභ්‍යවකාශයෙන් එළියටම යවන්න පුළුවන්. හරිද? රඳවා ගන්නෙ නැතුව. දැන් මට කියන්නේ චන්ද්‍රිකාවක් කොහොමද අපි
කක්ෂගත කරන්නේ කක්ෂගත කරනවා කියන ළමයි චන්ද්‍රිකාව පෘථිවිය වටේ කැරකෙන්න සලස්වනවා. හරිද? එතකොට චන්ද්‍රිකාව දැන් කො මෙහෙනේ හදන්නේ කොළොවේනේ හදන්නේ හදලා කොහොමද උඩට ගෙනියන්නේ? රොකට් එකකින් ගෙනියනවා. ගෙනිහිල්ලා ඒක යම් අදාළ ස්ථානයට ගිහිල්ලා අපි කිසියම් වේගයකින් කැරකෙන්න සලස්වනවා. මට කියන්න යම් කිසි වේගයකින් කැරකෙනකොට මං කිව්වා මොකද වෙන්නේ? එළියට කිසි වෙන බලයක් ඇති වෙනවා. චන්ද්‍රිකාව පෘථුවිය මගින් අල්ල ගන්න ඇතුළට බලයක් ඇති වෙනවා. එතකොට ඒ බල දෙක සමාන වුණාම දිගටම එකම වේගයෙන් මොකද වෙන්නේ? කැරකැවි කැවි කැරකැවි කැවි තියන වේගය වැඩි කරොත් එළියට ගිහිල්ලා එළියට යනවා. එළියට විසි වෙලා ආයි වේගය නියතව තියාගත්තම ඒ ගානට කැරකෙනවා. වේගය අඩු කරොත් කැරකිලා කැරකිලා මොකද වෙන්නේ? පෘථුවියට වැටෙන්නත් පුළුවන්. පැහැදිලිද ඔබට කියන කාරණේ? පුළුවන්. ඔව්. වැඩි කළා අයින් කළා දාන්න පුළුවන්. පැහැදිලි. ඒක හරියට මේ ටාගට් කරලා දාන්න ඕනේ. නැත්නම් එහෙම මේ ජනාවාසයකට එම් වැටුනොත් එහෙම ඉවරයිනේ. පැහැදිලිද? ඒ විශාල මුහුදු ප්‍රදේශය වගේ පැසිෆික් සාගරය වගේ ලොකු ප්‍රදේශයකට මේ පතිත කරන්නත් පුළුවන්. හරි. චන්ද්‍රිකා දැන් මොකටද චන්ද්‍රිකාවක් එහෙම යන්න ශක්තිය කොහෙන්ද ශක්තිය? සූර්ය පැනල වලින්. ලෝකේ මුලින්ම සූර්ය පැනල හැදුවේ ගෙවල් වලට කරන්ට් එක ගන්නද? නෑ. මොකටද? චන්ද්‍රිකාව වලට. ඇයි? වයර් එකක් ඇදගෙන යන්න පුළුවන් දහසට. බෑනේ. චන්ද්‍රිකාවෙන් තමයි මේ සැටලයිට් මොනවද මේ සූර්ය පැනල වලින් තමයි ශක්තිය ගත්තේ. පැහැදිලිද ඔබට කියන කාරණේ? දැන් කොච්චර විතර ඇද්ද ඔය සාමාන්‍ය අල්ලි? ඕක නිකන් මිනිස්සු නැගලා යන්න පුළුවන් සයිස් එකද මොකද? දන්නවද ඔක? සාමාන්‍යයෙන් මම පෙන්නන්න ඔබට රූප සටහන. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් සයිස් එක. හරිද? මිනිස්සුයිකුත් එක්ක පෙන්වමු හරිනේ. හරි. එතකොට අපෙන් අහනවා මෙහෙම. චන්ද්‍රිකාවක් කක්ෂගත කරනවා කියන්නේ එයා යන මාර්ගයට ගිහිලා අතාරිනවා මෙහෙම කැරකැවි කැවි කැරකැවි කැවි ඉන්න. හරිද? චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්නේ කෙසේද? කොහොමද මං කිව්වා? රොකට්ටුවක් ආධාරයෙන් අදාළ ස්ථානට ගෙනilla පෘථුවේ වටේ මොනවා කරන්න අරිනවද? කැරකැවි කැවි ඉන්න අරිනවා. කැරකෙනකොට වැටෙන්නේ වැටෙන්නේ නැහැ. අලියම්. රොකට්ටුවක් ආධාරයෙන් ඉහළට ගෙන ගොස් රොකට්ටුවක් ආධාරයෙන් ඉහළට ගෙන ගොස් පෘථුවිය වටා පරිභ්‍රමණය වීමට ඉඩ හරි. රොකට්ටුවක් ආධාරයෙන් ඉහළට ගෙන ගොස් පෘථුවිය වටා පරිභ්‍රමණය වීමට ඉඩ හරි. කැරකෙන්න අරිනවා. පෘථුවේ වටා පරිභ්‍රමණය වීමට ඉඩ හරි. ඊළඟට ආනවා මේකට ශක්තිය හම්බ වෙන්නේ කාගෙන්ද කියලා. චන්ද්‍රිකාව ක්‍රියාකාරීතාවය ඔක ඔය තනිය කරම තියෙන විද්‍යුත් ඉලෙක්ට්‍රොනික පරිපථ. හරිද? ඔක්කොම තියෙන ඉලෙක්ට්‍රොනික පරිපථ. එයා අපිට චන්ද්‍රිකාවත් එක්ක තොරතුරු මොනවා කරා දැන් ෆෝන් එකකින් මට පුළුවන් පිට රටින් ඉන්න කෙනෙකුට කතා කරන්න. ඒ වගේ මේ පරිපථ තියෙනවා පෘථුවියයි චන්ද්‍රිකාව අතර තොරතුරු සන්නිවේදනය කරා. ඇත්තටම චන්ද්‍රිකා වලින් මොනවද කරන්නේ? සමහර චන්ද්‍රිකා තියෙනවා ළමයි යුද කටයුතු සඳහා ඇමරිකාවෙන් චීනෙන් යවලා තියෙනවා යුද කටයුතු සඳහා නිරීක්ෂණය කරන්න. කොහොම මොනවද වෙන්නේ එක එක රටවල් වල රහසිගත තොරතුරු ගන්න යුද කටයුතු සඳහා. ඇත්තටම අපේ ලංකාවට චන්ද්‍රිකාවක් තිබුණ නෑනේ. දැන් මන් දන්නේ දැන් එක තියෙනවද මොනව වෙනවද කියලා. අපේ යුද්ධ කාලේ ඔයගොල්ලෝ අහලා තියෙනවා කොටි ත්‍රස්තවාදීන් කියලා කට්ටියක් හිටියේ කියලා ප්‍රශ්නයක් තිබුණානේ. හරිද? ඔයගොල්ලෝ එතකොට මන් දන්නේ ප්‍රතිලාද නැද්ද කියලා. යුද්ධවරුනේ ආගොල්ලෝ ඒක ඉවර කරගෙන ආවේ නේද? හරි. හරි. ඉතින් මේ ඒ කාලේ මං අහලා තියෙනවා කොටින්ට ගහන්න ඉන්දියාවේ චන්ද්‍රිකාවලි මොනවද සහාය ගත්තා කියලා. ඒක උඩ උඩින්නේ පේනවා ඉන්න ඒවා බංකර් ගහන ඒවා ස්ථාන බලා. දැන් ඕගලන්ට උනත් අපේ ගෙදර සැටලයිට් ඒ කියන්නේ චන්ද්‍රිකා ඡායාරූපයක් බලන්න පුළුවන් Google එකට ගියා. හරිද? අපේ ගෙදර මේ මම මේ ළඟදි බැලුවා මීට අවුරුදු 10කට 15කට කලින් තිබුණු ෆොටෝ එකකුත් තිබුණා. ඒ කියන්නේ මේක හදන්න කලින් පර්ණ ගේත් එක්ක. හරිද? හැබැයි ඒකේ ඕගොල්ලන්ට මේ මොහොතේ තියෙන එක බලන්න බෑ. මේ දැන් අපේ ගෙදර තියෙන විදිය බලන්න බෑ. හරිද? මං හිතන්නේ මාස ගානකට පස්සේ කලින් තිබිච්ච විදිය තමයි බලන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ මොහොතේ බලන්න පුළුවන් නම් ගේමත් වෙන්න පුළුවන් නේ පෑදී ඕගොල්ලන්ට කියන කාරණේ. එහෙම බෑ. ඒවට සල්ලි ගවන්න ඕනේ. එතකොට යුද්ධේ ගහගෙන යනකොට ඒ යුද ප්‍රදේශවල චන්ද්‍රිකා ඡායාරූප බලාගෙන පුළුවන් අදාළ තැන් වලට හරියටම ඇටැක් කරන්න. පැහැදිලිද? ඒවා යුද. ඊට පස්සේ
තරු පිළිබඳව යන වෙනම චන්ද්‍රිකා යවලා තියෙනවා අභ්‍යවකාශ ගවේෂණය සඳහා. හරිද? ඊට පස්සේ වාණිජ චන්ද්‍රිකා තියෙනවා. මොනවද වාණිජ චන්ද්‍රිකා කියන්නේ? සල්ලි උපයන්න හදපු චන්ද්‍රිකා. කොහොමද සල්ලි උපයන්නේ? චන්ද්‍රිකා හරහා රූපවාහිනී නාලිකා ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යනවා. දැන් ඔය පිටරටක මැච් එකක් ගන්නකොට මේ මැච් එක මෙහෙට දෙන්නේ කොහොමද? මෙහෙමනේ දැන් පෘථිවිය තියෙන්නේ ඔහොමනේ. හරිද? එතකොට මෙතන එක රටක් තියෙනවා නම් මෙතන තව රටක් තියෙනවා. කෙලින්ම දෙන්න බෑ. එතකොට මෙතන චන්ද්‍රිකාවක් මේවා කරලා තියෙනවා. මෙහෙන් මේකට දීලා මෙතනින් මෙතනට දෙන්න. පැහැදිලි ඔබට කියන කාරණේ. එතකොට චන්ද්‍රිකා හරහා තමයි ඒ මැච් එක අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලෝ මේ උඩට චන්ද්‍රිකාවට අදාළ සිග්නල් එක දීලා ඒකෙන් අද වෙන රටවලට දෙනවා. මුළු ලෝකෙම සම්පූර්ණයෙන් ආවරණය කරන්න පුළුවන්ලු ළමයි චන්ද්‍රිකා කීයකින්ද? චන්ද්‍රිකා තුනකින්. කවුද මේක කිව්වේ? මම නන් නෙමෙයි. කවුද කිව්වේ? අපේ රටේ පුරවැසි භාවය ගත්ත කෙනෙක්. කවුද? ආතර්සි ක්ලාක්. පැහැදිලිද? එයා කිව්වා භූස්ථායි චන්ද්‍රිකා. භූස්ථායි චන්ද්‍රිකා තුනක් මගින් මේකේ හොඳ රූපයක් ඉස්සරහට පෙන්වන්නම්. භූස්ථායි චන්ද්‍රිකා තුනක් මගින් මුළු ලෝකෙම මොනවා කරන්න පුළුවන්ද? ආවරණය කරන්න පුළුවන් කියලා. ඒක දැනට සත්‍ය වෙලා තියෙනවා. මේ වෙනකොට භූස්ථායි චන්ද්‍රිකා තුනකින් පෘථිවිය ආවරණය වෙනවා. භූස්ථායි චන්ද්‍රිකා කියන්නේ මොනවද? භූස්ථායි කියන්නේ පෘථිවිය කැරකෙන වේගයෙන්ම කැරගෙන චන්ද්‍රිකා. මොනවද? පෘථිවිය කැරගෙන වේගයක් තියෙනවානේ. අන්නේ වේගයෙන්ම චන්ද්‍රිකාව කැරගෙනවා නම් ඒවට කියන්නේ මොනවද? භූස්ථායි. මට කියන්නේ පෘථිවිය කැරකෙන වේගයෙන්ම චන්ද්‍රිකාවක් කැරගෙනවා නම් ඒ චන්ද්‍රිකාව හැමදාම එක තැන තියෙනවා වගේ පේන්න ඕනේ. දැන් මෙහෙම මේ මගිය අත පෘථිවිය කියලා හිතන්නකෝ. මේ චන්ද්‍රිකාව කියන්නකෝ. ඒක කැරගෙන වේගෙම මේකත් කැරගෙනවා. එතකොට ඒක හැමදාම එක තැන තියෙනවා වගේ තමයි පේන්නේ. පැහැදිලි ඔබට කියන කාරණා. සමහර චන්ද්‍රිකා අපිට මෙහෙම යනවා වගේ පේනවා. හතර අටට විතර අහස බැලුවොත් ඔබට සමහරලාට මෙහෙම එල්ලි වගේ මෙහෙම යන ඒවා දකින්න පුළුවන්. ඒ චන්ද්‍රිකා යන ඒවා. හරි? වල්ගාතරු කියන එක ඊට වඩා වෙනස්. ඒවා නිතරම ඇති වෙන්නේ නැහැ. චන්ද්‍රිකා කියන ඒවා සාමාන්‍යයෙන් හතර අටට විතර අඳුරේදී බැලුවොත් සමහර අවස්ථාවලදී අපිට දකින්න පුළුවන්. හරි? චන්ද්‍රිකා. ඊළඟට ඔතන පොඩි අවුලක් තියෙනවා. ප්‍රශ්න මම ඔය අලුත් එකේ හදලත් දන්නේ නැහැ. ඔබලන්නේ චන්ද්‍රිකාව ක්‍රියාකාරීත විදුලිය නිබඳවන්නේ කෙසේද? ආයක හදලා තියෙන්නේ. හරි. අලුත් එක හදලා තියෙන්නේ. විදුලිය නිබඳවා ගන්න ළමයි සූර්ය පැනල වලින් ලියන්නේ. සූර්ය පැනල වලින්. ඊළඟට අපෙන් අහනවා මේ පරණ ටියුට් එකේ ඕක නෑ. අලුත් ටියුට් එක හැමෝටම දීලානේ තියෙන්නේ. 1957 ඔක්තෝබර් 4 වෙනිදී සුපීර් රුසියාව විසින් මොකක්ද අහන්නේ ප්‍රශ්නේ? යවපු එකේ නම දහන්න. මොකක්ද? ස්පුට්නික් 1. චන්ද්‍රිකාවේ නම ලියන්න. ස්පුට් 1. එතකොට පළවෙනි චන්ද්‍රිකාවේ යවේ කවුද? රුසියාව. ස්පුට්නික් 1. ඔක්තෝබර් 4. ඒ දිනවක් වුණා නම් මතක තියාගන්න ඕනේ නැහැ. යානේ නම මතක තියාගන්න, චන්ද්‍රිකාවේ නම මතක තියාගන්න. ස්පුට්නික් 1. හරිද? මේ තියෙන ස්පුට්නික් 1. දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ සයිස් එක. පේනවනේ? මේක තමයි චන්ද්‍රිකාව. මිනිස්සෙගේ මේම අල්ල ගන්න පුළුවන් සයිස් එක එකක්. ඒතර මේක අරන් යන්නේ මොකේද? රොකට් එකක දාලා අරගෙන යනවා. ගිහිල්ලා අදාළ ස්ථානයේදී කක්ෂගත කරනවා. මෙම කැරගෙන අවස්ථාව සලසනවා. මොකේද? දැන් ඇති සමහර වෙට දැන් මේ පළවෙනි එක නෙමේ. හරිද? ඒතර දැන් දෙවෙනි එකත් මම ඔයාලට පෙන්නන්නම්කෝ. එක්ස්ප්ලෝරර් 1 කියන එක. ඊට පස්සේ අහනවා මොකද්ද? 58 ජනවාරි 31 නේද? දින ඇමරිකාවෙන් ගුවන් ගත කරපු ප්‍රථම ඇමරිකාවෙන්. මේ තියෙන එක බලන්න. කීප දෙනෙක් අල්ලන් ඉන්න සයිස් එකේ. පේනවනේ? හැබැයි ඉතින් මේක මෙහෙම නිකන් උඩට දාන්න බෑ. රොකට් එකේ දාලා යවන්න ඕන. හරිද? රයිට්. ඒකේ නම් ලියා ගන්න එක්ස්ප්ලෝරර්. මෙතන වචනේ තියෙනවා එක්ස්ප්ලෝරර් 1. ඇමරිකාව යවපු ප්‍රථම චන්ද්‍රිකාව. ඔය චන්ද්‍රිකාව ගුවන් ගත කරාම ළමයි සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒ කොහොමද? ඒකෙන් දැන් උදාහරණයක් අර අපේ මංගේ යුද්ධෙට අපි තොරතුරු ගත්ත කියලා නිකන් දෙනවද? නිකන් දෙනවද? ඡායාරූප නෑ සල්ලි නෙමෙයි. අමාර කාලගුණික තොරතුරු ගන්න. ඒගොල්ලන්ගේ කාලගුණේට කාලගුණ තොරතුරු වලට සුලිසුලන් ඇති නේ. ඒව බලන්නත් චන්ද්‍රිකා තියෙන කාලගුණික චන්ද්‍රිකා. එතකොට අපිට තොරතුරු ගන්න නිකන් දෙනව නෑ. සල්ලි වලට ගන්න. සල්ලි දෙන්න වෙයි. හරිද? මැච් එකක් බ්‍රෝඩ්කාස්ට් කරනකොට නිකන් දෙනවද? නිකන් දෙනවද මැච් එක? නෑ. අපේ රටේ සමාගමක් විසින් අධික මුදලක් දීලා ඒ නාලිකාව මොකක් කරලා ගන්න ඕනද? මිල දීලා ගන්න ඕනේ. කෝටි ගණන් ගෙවලා ගන්න.
පැහැදිලිද? දැන් අපි මේ ළඟ තිබුණු මැච් එක මොකද්ද? ඒක තිබුණ නැහැ ටීවී එකේ දුන්නේ නැහැ නේ. ළඟ T20 එක දුන්නාද? ඈ? ආ ඒක ඒක මොකක් හරි අදාළ ආයතනයක ඉන්නේ ගන්න එක. එතකොට ඒ ආයතනය විසින් ඒක අර දෙන මේ මේ මේක කැමරා කරලා විකාශය කරන අයට සල්ලි දීලා ගන්න ඕනේ. දැන් අපේ රටේ අපිටම සිරසෙකින් ගත්තා කියලා. නැත්තම් දෙරණෙන් ගත්තා කියමුකෝ. දෙරණෙන් ගත්තා නම් මොකද කරන්නේ? දෙරණ ආයතනයේ කෝටි ගාණක් එයා අර ඒක ලබා දෙන ආයතනෙට දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ සල්ලි අම්බ කරගන්නේ කොහොමද? මොනවද දන්න හරි? ඈ? දැන් ඒගොල්ලෝ කොහමද දැන් කෝටි ගාණක් දීලා කහනවට අපිට ලංකාව යට මැච් වෙන්න? ඈ? ඇඩ් යනව නේද? ඒ ඇඩ් වලින් ඒ ආයතන වලින් සල්ලි ගන්න. ඇඩ් වලින් සල්ලි ගන්න. රූපවාහිනියක ප්‍රධාන වශයෙන්ම සල්ලි ගන්නේ කොහොමද? ඇඩ් වලින් ගන්න. ලොකු ගාණක් අම්බ කරන දවසකට කෝටි ගාණක්. හරිද? හරි හරි ආගන්න දැන් එතකොට ඒ දැන් ටීවී එකේ රූපවාහිනිය නාලිකාව සල්ලි අම්බ කරන්නේ කොහොමද? ඇඩ් වලින්. ඇයි ළමයි ප්‍රවෘත්ති යනකොට ඇඩ් කීයක් දානවා? ප්‍රවෘත්ති යන වෙලාවේ බර ගාණක් වෙනවා, ඇඩ් එක ලක්ෂ ගාණක් වෙනවා. හරි ඉස්සර මාත් දාන්නේ තියා ලක්ෂ ගාණක් දාන්න බෑනේ. දාන්න පුළුවන් ශාරද පෙරා විද්‍යාව එමෙම සමහරව තප්පර ගාණට ගෙවන්නේ. තප්පර ගාණටනේ ගෙවන්නේ. එතකොට ඔබ දැකලා සමහර ඇඩ් කියවන කාල කියාගෙන කියාගෙන යනවා. ඇයි ඒ? ඒ තප්පර ගාන ඇතුලේ ඔක්කොම කියලා දාන්න ඕනේ. ඒකට ඉක්මනින් කියනවා. හරි? එතකොට තප්පර ගානට ලක්ෂ ගණන් අම්බ කරනවා. එතකොට හැමතිස්සෙම ඇඩ් දාන්නේ ඒකනේ. කතාවක් ගියත් විනාඩි 5ක් විතර ඇඩ් දානවා. ඒ වෙන් ඒගොල්ලෝ සල්ලි ගන්නවා. ඒ වෙන් තමයි ආයතනය අයට කියවලා ඔක්කොම කරන්නේ. හොඳ ගානක් අම්බ වෙන දවසක. පැහැදිලි. ඒ වෙන් තමයි ඔක්කොම කරන්නේ. හරි. ඉතින් මේවා ඔක්කොම බිස්නස්. රයිට්. ඊට පස්සේ අපි යනවා 1962 ජූලි 10 වන දින ලෝක ප්‍රථම වාණිජ සම්නිවේදන, ඒ කියන්නේ සල්ලි උපයන වාණිජ කියන්නේ වෙළඳාමනේ, සල්ලි ලබා ගන්න සම්නිවේදන චන්ද්‍රිකාව ගුවන්ගත කරන ලදී. ඒ කුමන නමකින් හඳුන්වන්නේ? ඒකට අපි කියනවා ටෙල්ස්ටා කියලා. මේන්න මේක තමයි ඒ චන්ද්‍රිකාව. ඔය තියෙන ටෙල්ස් රතු පාටින් දාලා තියෙන එකේ නම. ඒක තරමක් විශාලයි අපිට පේනවා. ඊට පස්සේ කළු අකුරින් දාලා තියෙනවා අද වන විට දුරකථන රූපවාහිනී අන්තර්ජාල පාසුකම් ලබා දීම සඳහා සම්නිවේදන චන්ද්‍රිකා 10000 ගණන් අහසේ කැරකැවි කැවි ඉන්නේ. කැරකැවි කැවි ඉන්නේ. ගොඩා. රයිට් අපි යනවා භූස්ථායි චන්ද්‍රිකා වලට. භූස්ථායි දැන් කියන්න බලාමයි භූස්ථායි චන්ද්‍රිකාවක් කියන්නේ මොකද්ද මං කියලා දුන්නා ඔයාලට. පෘථුවිය කැරකෙන වේගයෙන්ම කැරකෙන චන්ද්‍රිකා වලට කියන්නේ මොනවද? භූස්ථායි චන්ද්‍රිකා. එතකොට ඒක එක තැන තියෙනා වගේ තමයි පේන්නේ. අපි කරගෙනකොට එයත් ඒ ඒ වේගයෙන්ම කරගෙනවා. එතකොට මුළු ලෝකෙම ආවරණය කරන භූස්ථායි චන්ද්‍රිකා කීයද ඕනේ? තුනක් ඕනේ. කවුද ඒක කිව්වේ? ආතර්සි ක්ලාක්. ඔය ටික තමයි අපි දැනගන්න ඕනේ. අපි බලමු රූපටානක්. මේ සෙට් මේ වගේ භූස්ථායි චන්ද්‍රිකා තුනකින් මුළු පෘථිවියම ආවරණය කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි? රයිට් අපෙන් අහනවා භූස්ථායි චන්ද්‍රිකා කියන්නේ මොනවද ආලියා? පෘථුවිය භ්‍රමණය වන වේගයෙන්ම පෘථුවිය භ්‍රමණය වන වේගයෙන්ම පෘථුවිය වටා භ්‍රමණය වන පෘථුවිය භ්‍රමණය වන වේගයෙන්ම පෘථුවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකා පෘථුවිය භ්‍රමණය වන වේගයෙන්ම පෘථුවිය වටා භ්‍රමණය වන චන්ද්‍රිකා භූ චන්ද්‍රිකාවේ භූ ස්ථායි චන්ද්‍රිකාවේ භ්‍රමණය වන චන්ද්‍රිකා භූස්ථායි චන්ද්‍රිකාවේ භූස්ථායි භූස්ථායි චන්ද්‍රිකා භූස්ථායි චන්ද්‍රිකාවේ
ඊළඟට ඕගොල්ලන්ගෙන් අහනවා පෘථිවිය වටා එවැනි චන්ද්‍රිකා තුනක් පිහිටුවා ගතහොත් මුළු පෘථිවියම සන්නිවේදනයේ පාසුව ලබා දිය හැකි බව පෙන්වා දුන් ශ්‍රී ලාංකික පුරවැසියා කවුද? කවුද? ආතර්සි ක්ලාක්. ආතර්සි ක්ලාක්. මේ ඉන්නේ ආතර්සි ක්ලාක්. ඔහු දැන් ජීවතුන් අතර ඉන්නවද? නෑ මේ ගියා. ඔහුගේ පොත් තියෙනවා එක එක ලියපු පොත් ඔගොල්ලෝ කියවලා තියෙනවද? 2020 2050 වම ආදී වශයෙන්. ඔව්. විවිධ පොත් තියෙනවා. එයා අදහස් ඉදිරිපත් කළා තියෙනවා. සමහර ඒවා සත්‍ය වෙලා තියෙනවා. දැන් මේක මෙයා දැන් මට කියන්න භූවිස්තය චන්ද්‍රිකා හැදුවේ එයාද? එයාද හැදුවේ? නෑ. එයා ඉදිරිපත් කරේ මොකද්ද? අදහස concept එක. දැන් අද වෙනකොට ඒක මොකක් වෙලාද? සත්‍ය වෙලා. එයා තව කියලා තියෙනවලු අනාගතයේදී මේක මම දන්නේ මම නම් කියුවේ නෑ කවුරු හරි කියපු එකක් මම මේ කියන්නේ මම මේ පොත් කියවලා නෑ. ඔබලානේ පොත් කියවලා තියෙන ළමයි. අතසික්කාගේ පොත්. ආ. ඒවයි තිබුණ තිබුණත් දන්නේ මට කවුරු හරි කියනවා වුණා මේ තව ඉස්සරහට කොළඹ නුවරඑළිය වගේ වෙනවලු. සීතල වෙනවා කියලා කියනවා. මම දන්නේ නෑ හේතුව මොකද්ද කියලා. මේ පොතක තිබුණ කියලා තමයි කවුරු හරි මට කිව්වේ. තාම සීතල පරිසරයක් කොළඹට එනවා කියලා ඒ පොතක තිබුණා කියලා කවුරු හරි කිව්වා. මම පොත කියවල නැහැ හැබැයි ඈ. රයිට්. ලිව්වද ඔයගොල්ලෝ නම ආතර්සි ක්ලාක් කියලා ලිව්වද? ආ රයිට්. ඊළඟට අහගන්න. ඊළඟට අපි බලමු මේ තමයි ළමයි සඳ මත පා තැබුවට පස්සේ මිනිස්සු ඒක මත මේ වගේ පළකයක් මේවා කරලා තියෙනවා සම්බන්ධ හයි කරලා ඇවිල්ලා තියෙනවා. ඒක කියනවා සිංහලෙන් මෙතන දාලා තිනෝ ඔගල පොතේ මේ ආ කරන්ට් එක කියන මාර කරන්ට් එක කියන දැන් වහගත්ත නම් හොඳයි. ආ. දැන්ට තියන්න සත්තු ඒ ආවොත් වහම්. සත්තු එනවා වැරලා තිබු ගම. හරි පාඩමට යම්. දැන් ළමයි හන්දට කියපුවාය පළකයක් ඒකේ රඳවලා ආවලු. ඒකේ තියෙනවා මොකද්ද? කළු අකුරින් ඔතන දාලා තියෙන ඔකලයි මොකද්ද? පෘථිවි ග්‍රහයාගේ සිට මිනිසුන් වන අපි මෙහි පා තැබුවෙමු. සියලු මානව වර්ගයාගේ සම්මය වෙනුවෙන් අපි මෙහි පා තැබුවෙමු කියලා මෙතන දාලා තියෙනවා කියලා මෙතන මොකක්ද තියෙන්නේ? Here men from the planet Earth first set foot upon the moon. We came in peace for all mankind. කියලා මේ ඉංග්‍රීසි ගාප් එක තමයි සිංහලෙන් ඔයගලන්ට දාලා තියෙන්නේ. හරිද? Right. ඊට පස්සේ එතන දාලා තියෙනවා මෙතන මේ කරුණු ටිකක්. ඒ ටික ඔයගොල්ලෝ කියව ගන්න. මම කියවන්න එක පාරක්. ඔයගලන්ට ඔළුවට යන්න. මේවා ලොකුවට අහන්නේ විභාගෙදී. අර අපතර දැනුමට ගොඩාක් තියෙන ඒවා. මම මෙතනින් නම් කියවන්නම්. අපි ළමයි කරුතේ.
කාටද කියවන්න පුළුවන් ටික හයි. ආ ගොඩක් අය ඉන්නවා. අපි 3 දිනකට දෙමු අවස්ථා කීපයක්. කෙලවරෙක් කියලා. කියවන්න බලන්න. හොඳට ඇහෙන්න කියවන්න බලන්න. ඔව් සඳ මත පාත බීමින් පසු කියන්න. Oye. Y la que queda de un right thank you hari dan lamai abhyavakasha madhyasthane api gattottema me thiyenne abhyavakasha madhyasthane harida antarjatika abhyavakasha madhyasthane issara lamai rusiyawa amerikawa vena venama abhyavakasha madhyasthana hada gana tibuna ekak mata matakai mir kiyala ekak eka kadagena wetuna harida dan katti ekathu wela loke balawathun ekathu wela salli dala rusiyawa amerikawa me wage ratawal ekata ekathu wela තනි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදලා තිනවා මේක එක එක කාමර කාමර තිනවලු ඇතුලේ එක එක රටවල් වලට වෙන් කරගෙන හරිද ඉතින් මේක ඇතුලේ ඉන්නවා මිනිස්සු අභ්‍යවකාශ ෂටලය කියලා එකක් තිනවා ළමයි ඒක මිනිස්සු නැග්ගට පස්සේ පෘථිවි ඉඳලා මේකට ගිහින් දාලා ඉන්න අයව ආය අරගෙන එන්න පුළුවන් පැහැදිලි ඔබට කියන කාරණේ මොකක්ද ඒකේ නම අභ්‍යවකාශ ෂටලය එින් එකක් පිපුරුව කොලොම්බියා කියලා ඔයගලන්ට අහලා තිනවද නැහැ මේක මම පිටිපස්සේ දාලා ඇති මේ ඉන්නේ මේ තියෙන්නේ මේ මෙන්න මේ කට්ටිය ඒක ඉඳලා ගියා පිපුරුවා යා මේ කොලොම්බියා යානය අහසෙදි පුපුරලා ගියා මේ සියලු දෙනා එයිදී එතන ඉන්න ඉන්දියානු කාන්තාවක් ඉන්නවා කල්පනා චවුලා හරිද තව ඉන්නවා කාන්තාවක් මේ සියලු දෙනා මොකද උනේ ඒ අභ්‍යවකාශ ගමනේදී මිය ගියා හරිද ඉතින් ඒක තිය භයානක වැඩක් කෙසේ වෙතත් මේකට පෘථිවි ඉඳලා යානා එනවා මිනිස්සු දානවා මේක ඉන්න කට්ටිය ආයි පල්ලයට අරගෙන යනවා විටින් විට හරිද ඉතින් ඒ NASA ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරොත් ඕගලන්ට උනත් අවදාරි මේ වගේවත් එක්ක වැඩ කරන්න බැරි වෙන්නේ නැහැ මොකද ලංකාවේ ගොඩක් අය ඉන්නවලු NASA ගේ 50 ගණන දුකෝද ඉන්නවලු NASA එකේ ලංකාවේ විද්‍යාවක් හරිද NASA ආයතනේ ඉතින් ඔබටත් ඒ chance එක හම්බ වෙන්න පුළුවන් ඕගොල්ලෝ ගණිතංශෙන් හැබැයි මං හිතන්නේ ගණිතංශෙන් ඉගෙන ගන්න වෙන එම යනවා නම් හරි හරි ඊළඟට හබල් දුරේක්ෂය මොන දුරේක්ෂයද හබල් දුරේක්ෂය මේ තියෙන දැන් මේක අභ්‍යවකාශයේ රඳවලා තියෙන දුරේක්ෂයක් ඈත අභ්‍යවකාශයේ තියෙන ඡායාරූප අරගෙන පෘථිවියට එවන්න පුළුවන් හරිද එවන්න පුළුවන්ද බැරිද පුළුවන්ද අපි ෆොටෝ යවන්නේ මේ WhatsApp හරහා ඒ වගේ මේක ගන්න ෆොටෝස් එවනවා විවිධ ෆොටෝස් ඒතර අභ්‍යවකාශය ගැන අපි දන්නේ නැති තරුතරු අද වෙනකොට ගොඩක් අඳුන ගන්න පුළුවන් වෙලා තියෙනවා හරි දන්නේ නැති ඒවා ගොඩයි ඉතින් තරමත් දුරට අඳුන ගන්න පුළුවන් වෙලා තියෙනවා මේක අභ්‍යවකාශයේ රැඳ වූ දුරේක්ෂයක් හරි රයිට් ඊට පස්සේ දැන් ඔන්න අපි යනවා පාඩමේ ඊළඟ අවසාන කොටසට ඒ තමයි මොකද්ද තරු රටා ගැන සාකච්ඡා කරන්නයි යන්නේ තරු රටා තරු පේන කොටස හරිද තරු පේන්නේ හරිම ලේසි ගන්න තරු රටා දැන් මේමයි ළමයි ඉස්සර කාලේ මිනිස්සු දැන් කාලේ වගේ නෙවෙයි කාර්ය බහුල නැහැනේ දැන් කාලේ මිනිස්සු කාර්ය බහුලයිනේ කොටිම කියන ඕගොල්ලොත් කාර්ය බහුලයි සමහරට මටත් වැඩිය කාර්ය බහුලයි ඇති ඕගොල්ලෝ සතිය දවස් හතම් පන්ති යන ළමයි ඇති මෙතන නේද යනවා 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 පන්ති යනවා ඉවරයක් කාර්ය බහුලයි ඉතින් අපිට ඇත්තටම කාර්ය බහුලත්වේ නිසා දෙයක් විඳින්න වෙලාවක් නැහැ සින්දුවක් ඇහෙනවා මිසක් මම දන්නේ අහලා රස විඳිනේ කරන වෙලාවක් තියෙනවද කියලා මම දන්නේ නැහැ ඕගොල්ලන්ට මටත් නැහැ හරිද එයි හැමතිස්සෙම මේක කරාට පස්සේ ඊළඟ කරන්න ඕනේ දැන් කාර්ය කියන ගමන් මතක් කරනවා ආයිස්කෝලේ මේ පීඩියට ගිහින් පස්සේ මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේක කරන්න ඔළුවේ නිදහසක් නැහැ හරි ඉස්සර කාලේ මිනිස්සු පොඩ්ඩක් ඔය කොයි හරි වවා ගත්ත මොකෙක් හරි සතෙක් අල්ල ගත්ත පිට්ටුවක් ඈවා ආ කොහොම නිදහසේ තාමත් එහෙමයි ඉන්නවද නැද්ද ඉන්නෝ ඉන්නෝ ඒ අපේ ගම්වලින් අපේ මගේ ගම තිස්සම ආරාමේ පැතිවල ඉන්නෝ සමහර අය පොඩ්ඩක් වගා කර සල්ලි තියෙනවා යාන වාහන මුකුත් නැහැ පොඩි බයිසිකල් කට්ටක් තියෙනවා හරිද
මේ ලෙඩක් දුකක් ඇත්තෙත් නැහැ. සමහර අය අවුරුදු 80යි 85යි තාම ගෝවිතෙන් කරන. ඇයි? ව්‍යායාමනේ. හැමදාම වැඩ කරනවා. ඉතින් කිසි ගාණක් නැතුව ඉන්නවා. මේ මෙහි අය. කාර්ය බහුල වෙලා මාත් ඇතුළුව. හරිද? ඔය කඩේ තියෙන කොත්තු වර මොනවාරි ගෙනල්ලා කාලා අවුරුදු 50න් ඇටේ මොකද වෙන්නේ? මැරෙන්නේ. අරගොල්ලෝ අවසට පොඩ්ඩක් ඒගොල්ලෝ වත්නේ වවාගෙන කන්නේ අවශ්‍ය විස නැහැ. ඉතින් හරිම ඉදහස් ජීවිතයක් තාමත් ගෙවනවා ඉන්නවා. වැවෙන් නානෝ මාළු ටික අල්ලගෙන කනවා වැවේ මාළු වැව් මාළු මීගිරි ටික හම්බ වෙනවා. මාර සනීපෙට ඉන්නවා. මටත් ඇත්තටම අනන්ත හිතලා තියෙනවා මේ ඔක්කොම දමල ගහලා මේ ගමේ ගිහිල්ලා කුඹර කොටාගෙන ඉන්න කියලා. මොකද හරි සැහැල්ලුයි ළමයි. හරිම සැහැල්ලුයි. හරි පදයක් නැහැ. දැන් මෙහි ඉතින් මේ පන්ති කරනවා, ඉස්කෝලේ වැඩ කරනවා. ඉතින් කෙසේද ඉස්සර පැරණ ඔයිටත් වඩා සෑල්වෙන් ඉන්නේ නැති. ඇයි උන්ට කියලා මොකක් ලොකු වැඩක් නැහැ ළමයි. ලයිට් තිබුණෙත් නැහැනේ, කම්පියුටර් තිබුණෙත් නැහැනේ, වට්ස්ඇප් තිබුණෙත් නැහැනේ. ඉතින් මේගොල්ලෝ ආස බලන් ඉන්නකොට මේවා අద్భుත දේවල් විදියට මේගොල්ලෝ දැක්ක. මේ මාස බලන් ඉන්නකොට සමහර අයට තරු මෙහෙම යා කරාම, අහසේ තියෙන තරු යා කරාම එක එක මොනවද? රූප මැවුණා. එතකොට මේගොල්ලෝ නම් කරා මේ ඉන්නේ මහ වලස. ඒගොල්ලෝ එක්ක සමහර අය දැකලා තියෙනවා මහ වලසෙක් වගේ රූපයක්. ඒ තරු මෙහෙම යා කරාම වලහෙක් වගේ දැකලා. එතකොට ඒ චරු රටාවට මගක් දැම්මේ මහ වලස. තව ටිකක් බලන් ඉන්නකොට බල්ලෙක් වගේ එකෙක් දැම්මා මහ බල්ලා. හරිද? මහ බල්ලා. හරි. ඊට පස්සේ තව ටිකක් බලන් ඉන්නකොට නිකන් සහෝදරයෝ දෙන්නෙක් එකට අත දාන් ඉන වගේ දැම්මා. හරිද? ඔයාලා තේරෙනවද මිතුන? ආ. ඉතින් මේ විදියට එක එක තරු රටා ළමයි 88ක්. 88ක් ওই විදියට අඳුනගෙන තිනෝ තාරකා රටා අහස නිරීක්ෂණය කළා. හරිද? 88ක්. අද වෙනකොට නම් කරලා තියෙනවා මෙන්න මේ තරු රටා උච්ච එක කියයි මකර කියයි එක එක නම් වලින් තරු රටා 88ක්. හරි. ඉතින් අපෙන් අහනවා ඒක තමයි මේ කියන්නේ. මොකද්ද? රාත්‍රී අහසේ තරු දෙස බලා සිටි පැරණන්. එම තරු සිටින් යා කර. ඒ තරු මෙම හිතින් යා කරලා රූපම වාගත්ත. අතීතයේ සිට මෙලෙස නම් කළ රූපද මෑත නම් කළ රූපද තරු රටා හෙවත් තාරකා මණ්ඩල නම් මේ මෙවැනි තාරකා මණ්ඩල කීයක් අද වෙනකොට නම් කරලා තියෙනවද? 88ක්. කාලියන් 88යි. රයිට්. දැන් ඕගොල්ලෝ කියන්න මෙහෙම ඔන්න හොඳ කල්පනා කරන්න සාපේක්ෂ චලනය ගැන ඕගොල්ලන්ට දැන් කියලා දෙන්න යන්න. බස් එකේ යනවනේ. බස් එකේ අයිනි වාඩි වෙලා යනවනේ. එතකොට ඔයා මෙහෙම ජනේලෙන් මෙහෙම මූණ දාලා බැලුවම ඔයාට පේන්නේ ඔයා යනවද වටපිටේව යනවා. වටපිටේව පස්සට යනවා කියේ තමයි පේන්නේ. උනාට යන්නේ කවුද? අපි. පැහැදිලිද? පෘථුවේ ඉන්න අපි. දැන් අපට කියන්න සූර්යා පායන්නේ කොහෙන්ද? නැගිටිරින් පායලා බටහිරින් බැහැල යනවා. එහෙම වෙන්නේ ඇත්තටම සූර්යා නැගිටින් එනවද? ඇත්තටම සූර්යා නැගිටින් මෙව පායගෙන එනවද? නෑ. මොකද වෙන්නේ? පෘථුවිය බටහිර සිට නැගිටිරට කැරකෙනවා. එතකොට අපිට අවට තියෙන දේවල් පේන්නේ නැගිටිරින් පායලා බටහිරින් බැහැල යනවා වගේ. පෑදිල්ල මං කියන කාරණේ දැන් බස් එකේ අපි යන්නේ ඉස්සරහට. ඒ වුණාට වටේ තියෙන ඒවා අපිට පේන්නේ පස්සට යනවා වගේ. දැන් මම මෙහෙම ඉඳගෙන මෙහෙම කැරකුණොත් මෙහෙම කැරකුණොත් මට පේ තියෙන දේවල් මේ පැත්තට යනවා වගේ පේනවා. පෑදිල ඔයගලන්ට කියන කාරණේ. ඒ විදිහට දැන් පෘථුවිය මෙහෙම තියෙනවානේ. පෘථුවියේ දැන් අපි උදේට බැලුවම සූර්යා නැගිනිරින් පායා එනවා වගේ පේනවා. ඇත්තටම වෙන්නේ සූර්යා එහෙම පායා එනවද? අපි සූර්යාගේ පැත්තට කැරකෙනවද? අපි මෙහෙම සූර්යාගේ පැත්තට කැරකෙනවා. පෑදිල ඔබට කියන කාරණේ. එතකොට සූර්යා කොහෙන්ද එන්නේ පුතේ? නැගිනිරින් පායා බටහිරින් බැසෙයි. එහෙනම් අපි කොයි පැත්තට කැරකෙන්නේ? සූර්යා එන්නේ නැගිනිරින් මෙහෙම ඇවිල්ලා බටහිරින් යනවා කියලා පේන්නේ. අපි බටහිර සිට නැගිනිරට කැරකෙනවා. එහෙම අපි කැරකෙන නිසා තමයි අපිට එයා යනවා කියේ වෙන්නේ. නැත්නම් සූර්යා යනවද? සූර්යා එක තැන. අපි තමයි කැරකෙන්නේ. තේරෙනවද ඔයගලන්ට කියන කාරණේ? රයිට්. ඒක තමයි ඔයගලන්ගේ මේ අහන්නේ. මොකද්ද කියන්නේ? රාත්‍රී අහසේ රැට. තරුත් එහෙම තමයි. ඉතින් අපි කැරකෙනකොට තරු නැගිනිර සිටිජයෙන් පායලා නැගිනිර පැත්තෙන් පායලා බටහිරින් මේ මහත තිබෙන බැලලා යනවා. ඇයි? කියන්නේ. අපි බටහිර සිට නැගිනිර දෙසට ප්‍රමණය වෙමින් පවතින නිසා ආලියක් යන ඍතුවිය බටහිර සිට නැගිනිර දෙසට ප්‍රමණය වීම මීට හේතුවයි. ඍතුවිය බටහිර සිට නැගිනිර දෙසට ප්‍රමණය වීම මීට හේතුවයි. ඔන්න මේක තේරුම් ගන්න බලන්න දැන් ඔන්න පෘථුවිය. හරිද?
මේ තියෙන්නේ පෘථිවි අක්ෂය අංශක විසිතුරුමාරක් ඇලයිනේ. හරිද? දැන් ඔන්න හොඳට අහගන්න කිසිම ළමෙක් වෙන වැඩක යෙදෙන්න එපා. අලුත් දෙයක් කියලා දෙන්න යන්නේ. ඔයා මෙතන ඉන්නවා නම් මෙන්න මේ පොයින්ට් එකේ ඔයා හිටියොත් හොඳට අහගන්න. මේ හරියේ තියෙනවා තරු රටාවක්. මොකක් හරි තරු රටාවක් තියෙනවා කියලා තරු ටික සෙට් වෙලා. මේ හරියේ තියෙනවා. හරිද? ඔයා මේ දැන් පෘථිවිය මෙහෙම කැරකෙනවා. මෙහෙම කැරකෙනවා. එතකොට ඔයාට මේ තරු රටාව එක තැන තියෙනවා වගේ පේනවද? දැන් මෙහෙම ඔයා හිතන්නේ කන්නර බිත්තියේ තියෙනවා තරු රටාව. මම තමයි පෘථිවිය. ඉතින් මම මේව කැරකෙනකොට අර තරු රටාව අනිත් පැත්තට යනවා වගේ පේනවනේ. අනිත් පැත්තට යනවා වගේ පේනවනේ. පැහැදිලි මං කියන කාරණා. හොඳයි ඔබ හිතන්න මෙන්න මේක තමයි තරු රටාව. මේ ෆෑන් එක තරු රටාව. මම මෙහෙම කැරකෙනවා. ෆෑන් එක යනවා වගේ පේනවාද? මෙතන තියෙනවා දැන් මේ මෙතන තියෙනවා තරු රටාවක්. හරිද? ඉතින් මම පෘථිවිය ඉඳලා දැන් මෙහෙම තුයදලා මෙහෙම අපි තුම මේ පෘථිවිය කියලා මම කැරකෙන කැරකෙනකොට මෙහෙම මට කියන්න මගේ ඔළුවට උඩින් තරු රටාව තියෙනවා නම් පෘථිවියේ අක්ෂය මෙන්න මෙතන තරු රටාවක් තිබුණොත් මේ හරියේ තරු රටාවක් ඔ අපි තුම තරුවක් කියලා තරුවක් තිබුණොත් මෙයාට හැමතිස්සෙම මේක එක තැන තියෙනවා වගේද පේන්නේ යන වගේ පේනවා පැහැදිලි මං කියන කාරණේ එක තැන තියෙනවා වගේ පේනවා අන්න ඒ වගේ ළමයි තියෙනවා තරුවක් අපි ඒකට කියන්නේ ද්‍රව තාරකාව කියලා මොකද්ද කියන්නේ ද්‍රව තාරකාව කාව එහෙම නැත්නම් අපි කියනවා පෝලාරිස් කියලා පෝලාරිස් හරිද මේක මේක තියෙන තැන අපිට නැගිනිරින් පායලා බටරින් යනවා වගේ පේන්නේ නැහැ හැම තිස්සෙම එකම තැන තියෙනවා වගේ තමයි පේන්නේ නැග හැබැයි මේක අපිට සාමාන්‍යයෙන් බලන්න නම් එක්ක කඳු මුදුනකට නැත්නම් මේක නැගිනිර සිටිජේ ආශන්නයේ තියෙන නිසා සිටිජේ කෙලින් මුදු වෙරළක වගේ තමයි පේන්නේ මේ වගේ ගොඩනැගිලි තියෙන තැනක එක බලන්න බෑ පැහැදිලිද මොකද ඒක සිටිජේ සිටිජේ කියන්නේ මොකක්ද ඒක දන්නවද සිටිජේ දැන් ඔයා මේ අපේ ගෙදර උඩ තට්ටුවට ගිහිල්ලා බැලුවොත් ඔයාට අහසයි පොළොවයි එකතු වෙන වගේ තැනක් පේනවා. ඒකට මොකද කියන්නේ? සිටිජය. දැන් මේක උඩ තට්ටුවට ගිහිල්ලා බැලුවොත් මම දැන් ඔබ දන්න අපි ගිහිල්ලා මේක උඩ තට්ටුවට ගිහිල්ලා බැලුවම මේම රවුමට පේනවනේ වටේම පේනවා. පැහැදිලිද? ඒ වටේම පේන ඈත කෙළවර වල ටිකට මොකද කියන්නේ? සිටිජය. සිටිජය. හරිද? එතකොට ඉර පායන පැති සිටිජය කියන්නේ දැගෙන ඉර සිටිජය. ඉර බහින පැති සිටිජයට කියන්නේ බටහිර සිටිජය. උතුරු පැත්තේකට කියන්නේ උතුරු සිටිජය. අනිත් පැත්තේකට කියන්නේ දකුණු සිටිජය. පැහැදිලි ඔබට කියන කාණේ සිටිජය. දැන් මේක බැලුවොත් මේ බලන්න. මේ රූප සටහන. මේ ඉන්නේ. දැන් මේ එන් කියන්නේ නෝත්. මේ තියෙන්නේ මොන සිටිජයද? උතුරු සිටිජය. මේ මොන සිටිජයද? දකුණු සිටිජය. මේ බටහිර සිටිජය. මේ නැගෙනහිර සිටිජය. එතන මේ මිනිසයා මෙහෙම බැලුවොත් යම්කිසි ස්ථානයක ඉඳලා මෙහෙම රවුමක් වගේ තමයි ගෝලයක් වගේ තමයි පේන්නේ. ඒ ගෝලයේ මේ හරිය මෙන්න මේ මායිමෝට අපි කියන්නේ සිටිජය කියලා. සිටිජය. හරි. රයිට්. ඉතින් අපෙන් අහනවා මෙහෙම. රාත්‍රී අහසේ එක්තරුවක් හැර අන් හැම තරුවම නැගිනිරින් පායලා බටේරින් යනවා වගේ පේනවලු. ඒ චලනය වන බව අපට පේනේ. එම තරුව කුමක්ද? එසේ වන්නේයි. තරුවේ නම් මොකද්ද? ද්‍රව තාරකාව ආලියන ද්‍රව තාරකාව. නැත්තම් යාගේ අනිත් නම් මොකද්ද? පෝලාරිස්. පෝලාරිස්. ද්‍රව තාරකාව එම නැත්තම් පෝලාරිස්. ඇයි අපිට ඒක හැමදාම එක තැන තියෙනා වගේ පේන්නේ? ඔය තරුව තියෙන්නේ පෘථුවියට එහැින්ද නැත්තම් පෘථුවියේ අක්ෂය කෙලින්ද? අක්ෂය කෙලින්ද? ඒක හැමදාම එක තැන තියෙනා වගේ තමයි පේන්නේ. ආ ලියන්න. මෙම තරුව ඒක තමයි. ඒක වෙනම තියෙන අහලා තියෙන. ප්‍රශ්න දෙකක් ඉදිරියට අහලා තියෙන. කො? ආ හරි. එහෙනම් දෙවෙනි ප්‍රශ්න පරණ එකේ තියෙන එකක් ඉදිරියට. හරි. ආලියන් එනං දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඇයි කියලා නේද? ආ රයිට් නේද? පොතින් බා. රාත්‍රිය ආසි දරවන වෙනින්නේ ඇයි? දෙක එකම ප්‍රශ්නේ දෙපාරක් අහලා නේ. නැත්ද? කොටින් රාත්‍රිය ආසි එක්තරුවක් කරනද? ඔකේ. තරුව කුමද්ද එසේ වන්නේ ඇයි කියලා තෙතර තියෙනවා. ආයිත් යටේ කෙනෙක් තානවා එසේ වන්නේ බවක් අපිට පේන්නේ ඇයි රාත්‍රී ආසේ තරුවක් කර කලනේ වන බවක් පේන්නේ බවක් අපිට පේන්නේ ඇයි ආ එතුව ආ දෙවෙනි කියන්නේ 40 කීයද ඒක 45 පරණ පොතේ නම් එකම ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපි ලියන මොකද්ද මෙම තරුව පෘථුවේ අක්ෂය ඔස්සේ පිහිටා තිබීම නිසා මෙම තරුව පෘථුවේ අක්ෂය ඔස්සේ පිහිටා තිබීම නිසා එලිම පෘථුවිය කැරකෙන අක්ෂය ඔස්සේ තියෙන. එතකොට කොතින්ද බැලුවත් එකම තැන තියෙනවා වගේ තමයි පේන්නේ.
පැත්තෙන් තිබුණොත් ඔයා මෙහෙට යනකොට මේක මෙහෙට යනවා වගේ පේන. හරි. ඔන්න දැන් අපි බලමු අපිට පෙබරවාරි මාර්තු මාසවල පෙබරවාරි මාර්තු මාසවල රෑ 8ට විතර පේන තරු ටිකක් තමයි මේ දක්වලා තියෙන්නේ ඕගොල්ලන්ට. හරිද? පෙබරවාරි මාර්තු මාසවල රෑ 8ට විතර පේන තරු. සෙට් එකක් තමයි ඔන්න ඔයගොල්ලන්ට දක්වලා තියෙන්නේ මේ. හරිද? දැන් ඔන්න අහගන්න මේක මේ අහගන්න පොතේ නැති වුණා මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා දෙන්න එපැයි. ඔයා කොහොමද මේක බලන්නේ? මේ තරු තියෙන විදිය බලන්න මෙහෙමයි. හරිද? අපිටම ඔයාගේ ගෙදර හොඳට වටේ පේන තැනක් තියෙනවා. හොඳට වටේ පේන රවුමම වෙන් බැලුවම කුකුත් බාධක නැහැ, පිටිපස්සේ ලොකු ගෙවල් නැහැ, ඔක්කොම රවුමටම පේන. පැහැදිලිද? ඒ ඔයාට අහස පේන ඒ ඔක්කොටම කියන්නේ ඛගෝලය කියලා. මොන ගෝලයේද? ඛගෝලය. දැන් ඔයා ඒ වගේ නිදහස් තැනකට ගිහලා මෙහෙම බැලුවම වටේම පේනවානේ රවුම අහස. ඒකට කියන්නේ මොකද්ද? ඛගෝ. ඛබෝලය නෙමෙයි. මොකද්ද? ඛගෝලය. 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 හරිද? එතකොට ඔයා ගෙදර දැන් මේ දාන අදිපස්සේ ගෙදරනේ ඉර නැගෙන පැත්ත හොයා ගන්න. ඉර ඉන පැත්ත තියෙනවා නේ. මේ පැත්ත මොකද්ද? නැගෙනහිර. ඉර බහින පැත්ත වටේහිර. පෑදිලනේ. එතකොට ඉර නැගෙන පැත්තට ඔයා හැරිලා අත් දෙක මෙහෙම කරොත් වම් මත තියෙන්නේ උතුරු පැත්තට, දකුණු මත තියෙන්නේ දකුණු පැත්තට. එහම දිස්ඩාටික හොයා ගන්න. නැත්තම් මාලිමාව පාවිච්චි කරලා හොයා ගන්නත් පුළුවන්. දැන් මේ සිටියම ඔයා බලන්නේ කෙසේද? මේ සිටියම බලන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඕගොල්ලෝ මෙහෙම බැලුවොත් දැන් මෙතන තියෙන සිටියම තියෙනවානේ. මේ සිටියම මේක මෙහෙම බැලුවොත් එහෙම ඕගොල්ලන්ට අඳුන ගන්න අමාරුයි. හරිද? මෙහෙම බැලුවොත් දැන් මේක දැන් මේ උතුරු සිටිජය කියලා තියෙනවනේද බලන්නවා. ඒක ඔයාගේ ගෙදර උතුරු පැත්තට ඔයා දැන් දිසා ටික හොයා ගන්නවනේ. උතුරු පැත්තට හරවනවද? නැහැ. මේක බලන්න මෙහෙම. මෙන්න මෙහෙමයි බලන්න. දැන් මේ තියෙන්නේ අහසේ පේන විදියනේ. මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? අහස පේන විදිය. එතකොට ඔයා ඔන්ලයින් ළමයිට පේනවත් දන්නේ නැහැ. හරි. මේ මෙන්න මේ තියෙන තරුවටා ටික අහසේ තියෙන විදිය තමයි මේ ඇඳලා තියෙන්නේ. දැන් ඔයා මේක අරගෙන මේ මරගෙන ඔයා ගෙදරදී හොයාගත්තනේ උතුරු පැත්ත. මෙහෙම අරගෙන උතුරු පැත්ත දැන් අපි මේ පැත්ත උතුරු කියලා උතුරු පැත්ත මේ උතුරු සිටිජය කියන එක මෙහෙම හරව ගන්න ඕනේ උතුරු පැත්තට. පැහැදිලි ඔබට කියන කාරණේ? එතකොට තමයි ඔයාට රැට අහසේ තරු ටික පේන විදිය දකින්න පුළුවන්. මෙහෙම බැලුවම පැටලෙනවා ළම. මේ තියෙන්නේ රැට අහසේ පේන විදියනේ. පැහැදිලි ඔබට කියන කාරණේ? එතකොට ඔයා මේක ගත්තා ඕම අරගෙන ඔලෝඩි මෙහෙම තියාගෙන මොකද කරන්න ඕනේ? උතුරු සිටිජය තියෙනවානේ උතුරු සිටිජය පැත්තට මේක හරවන්න ඕනේ. පැහැදිලි ඔබට කියන කාරණේ? ආන්න එතකොට ඔයා බලනවා උතුරු පැත්තේ නම් මෙන්න මේ මේවා තමයි පේන්නේ. දකුණු පැත්තේ තියෙන ටික මේව තමයි පේන්නේ කියලා ඔයාට අහසේ තියෙන රටාව අඳුන ගන්න පුළුවන්. නැතු මේකෙන් බල බල කෝ බලන් කියලා දරන්න ගියොත් තමල්ලාට පැටලෙන්න පුළුවන්. පැහැදිලි ඔබට කියන කාරණේ? අනිත් එක දැන් තරු රටාව බලනකොට ටෝච් දැන් මේක එපැයි බලන්න එපැයි. ටෝච් එකක් පාවිච්චි කරන්න වෙනවානේ. තරු රටාව බලනවද හොඳට ලයිට් දාලා තියෙන තැන කියලා බලනවද? නෑ මං එදා කිව්වා නේද ඔයගලන්ට. ආ. හට්ට කෑලි කපන අඳුරේ නේද? ඉන්න අඳුරේ අමාවක දිනක තමයි වඩා හොඳ. හරිද? මුකුත් නැහැ ලයිට් එකක්වත් දාලා නැති පාරේක. දැන් මේ දවස්වල හොඳ වෙලාවට කරන් කපනවනේ. කරන් කපන වෙලාවෙ සෙට් වෙන. පෑදින හොර කියන කාරණේ. හොර කොහෙවත් ලයිට් නැහැ. දැන් මේ වගේ ජෙනරේටර් වලින් මේ තියෙනවා. පාරේත් ලයිට් නැහැනේ. අන්න ඒ වෙලාවට අහස බලන්න. හරිද? දැන් ඕගොල්ලෝ කියයි එතකොට හට්ට කපන මේ කෑලි කපන අඳුරේ කොහමද සිටියම් පේන්නේ නැහැ නේද? දැන් මෙහෙම බලන්නත් එපා අහසේ තියලා මේ මුතුරු පැත්තට සෙට් කර. එම් බලන්න බෑ. එප ටෝච් එකක් ගහලා බලන්න පුළුවන්. ගැහුවොත් ටෝච් එක ගහපු ගමන් අපේ කණිනිකාව මොකද වෙන්නේ? පොඩි වෙනවා. එතකොට යන ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. ඒක නිසා ආලෝක ප්‍රමාණය අඩු කරගන්න ටෝච් එකේ ඉස්සරහට රතු පාට කොලයක් සෙලෝපේන් කොලයක් ගැට ගහලා රතු පාට සෙලෝපේන් කොලයක් ගැට ගැහුවම ළමයි මේක පේනවා. හැබැයි එළියට එන ආලෝක ප්‍රමාණය අඩුම අඩුයි. රතු පාට සෙලෝපේන් කොලයක් ගැට ගහලා තමයි පිටියම බලන්නේ. නැතුව හොඳ ටෝච් එකක් අලි ටෝච් එකක් ගාලා මේ තියෙන්නේ උෂඹ කියලා බලනකොට වැඩි අවුල් යනවා පේන්නේ. තේරුණාද ඔයගලන්ට කියන කාරණේ? එහෙම තමයි වෙන්නේ. හරිනේ? පැහැදිලිද වැඩේ? ආ. ඉතින් වඩා හොඳයි පොඩ්ඩක් හාන්ස් වෙනවා පුළුවන් වගේ තැනක් සෙට් කරගත්තා නම් නියමටම මේක බලන්න පුළුවන්. නැත්නම් ඉතින් බෙල්ල කඩාගෙන බලන්න ඕනේ මේව කරගෙන අමාරුයි. ලොකු වෙලාවක් බලන්න වෙනවනේ මේක. විශේෂයෙන් දැන් මේක මම බලන්න මේක ලෑස්ති කරගන්න පුළුවන්ද කියලා එපා වෙනවා මේ දැන් හඳ වගේ කන්න ලේසියෙන් බලන්න පුළුවන්. තරු කියන්නේ චූටිම චූටිනේ. ඒව ફોકસ කරන්න ගියාම එපා වෙනවා. පොඩ්ඩක් මිස් වුණොත් තරුව
ලොස් හොයා ගන්න බෑ. ආයි ඉතින් අර පොයින්ට් එක නම් කැඩලා තියෙන එක බැටරි දාන්න ඕනේ. පොයින්ට් එකෙන් බලන්න ඕන තරුව තියෙන තැනට පොයින්ට් කරලා ගන්න ඕන. හරි ලේසි නෑ මේ. මට නම් එපා වුණා මම ඊට පස්සේ බැලුවෙත් හරි. يعني හරිම අමාරුයි. මම බැලුව එකපාර ඔය කොරෝනා කාලේ බැලුව මේක. ඔගලන්ට අවස්ථාවක් දෙන්න බලන්න මේක ලෑස්ති කරලා නිවාඩු කාල දැන් මාසයක් තියෙනවනේ. රයිට්. දැන් එහෙනම් වැඩේ පැහැදිලිනේ තරුවට බලන විදිය පැහැදිලිනේ. දැන් එහෙනම් මේකේ ප්‍රශ්න ටිකට යන්න. තිතිය මාර තව ළමෙක් කෙනෙක් තිබුණා මේ මේකත් ඔගලන්ට ලේසියෙන්ම රුපියල් 150ක් වගේ ඉස්තර මේක තිබුණේ දැන් නම් කීයද නැ මේක නිකන් දෙනවා අර තරු සිටි තරු පඳුරේදී දෙනව නේද නිකන් දුන්නේ නැ රුපියල් 100ක් දුන්නා ගත්තනේ කඩෙන්ද ගත්ත මේ අර මේක කඩේ ගන්න තියෙන තරසවියේ ඉතින් මේක ළමයි මේ මේක කරකවලා අපිට අදාළ දිනේට දැන් මේ මෙතන තියෙනවානේ මේ දිනයයි වෙලාවයි ඒ වෙලාවේදී දැන් මෙතන පේන්නේ ජනවාරි තියෙනවා පෙබරවාරි තියෙනවා මෙතන රවුමේ වර්ෂයේ දිනය මේ මේ කොටුවේ තියෙනවා මොකක්ද මේ 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 රවුමේ තියෙනවා කාලය එතකොට ඔයා මේකෙන් අදාළ වෙලාව මෙහෙම සෙලෙක්ට් කරගෙන නවත්ත ගත්තම මේ තියෙන ආසි තියෙන තරු ටික තමයි මේකෙන් බලන්න පුළුවන් මේක හොඳයි මේකේ ගොඩක් තරු රටා තියෙනවා හැබැයි අපි දන්නේ ඒවා නොදන්නේ ඒවා ගොඩාක් තියෙනවා ආසේ ඕනම වෙලාවක ඕනම දවසක තරු තියෙන විදිය තමයි මේකෙන් බලන්න පුළුවන් මේක කරකවලා අදාළ දවසට අදාළ වෙලාවට කරකව ගත්තම බලන්න පුළුවන්. හරි. මේකත් හොඳයි ඇත්තට. හරි. හරි. අපි අම් පාඩමට ඕගොල්ලෝ පුළුවන් නම් අරගෙන බලන්න. රයිට්. දැන් අපි මේකේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නයි යන්නේ. ගන්න බලන්න. මෙන්න තියෙනවා තරු රටා කීපයක් ඔයාට. මේ ඉන්නේ උෂඹ තරු රටාව. උෂඹයා. උෂඹ. මේ හැඩේ වාගේ ඔළුවේ තියෙන්න ඕනේ. මෙතන තියෙනවා ඔරායන් කියන තරු රටාව නැත්තම් දඩයක්කාරයෙක්ගේ රූපයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන ඉන්නවා මහ බල්ලා. මෙතන තියෙනවා මිතුන තරු රටා. හරි. ඊට පස්සේ අපි දැන් බැලුවොත් අපෙන් ප්‍රශ්න ටිකක් අහනවා. දැන් ඔයා මේ තියෙන්නේ උතුරු සිටිජේ. දැන් මොකද ළමයි සිටිජේ කියන්නේ මේ හොඳට අහගන්න. මේක තමයි පැටලෙන්නේ ළමයිට. හරි. මුගුත් වැඩ කරන්න එපා. ළමයි මේ තියෙන්නේ ආසේ කොයි හරියද? මෙහෙම බැලුවා. මෙත මේක අනිවාර්යෙන් ඔලොට කිය නැත්තම් ළමයා ඕගොල්ලෝ පටලව ගන්න මේ 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 ඇඳලා තියෙන සිටිය මේ තරු සිටිය මේ මැද තියෙන්නේ මොකද්ද අහසේ මම මෙහෙම ඉඳ ගත්තම මැද එතකොට මැද ඉඳලා මේ තියෙන්නේ දැන් මම මේ මැද බැලුවම මෙතන ඉඳලා මෙහාට යනවායි කියන්නේ කොයි පැත්තට යනවද උතුරු පැත්තට පෑදිල්ද මෙතන ඉඳලා මෙහාට යනවායි කියන්නේ කොයි පැත්තට යනවද දකුණු පැත්තට යනවා මෙතන ඉඳලා මෙහාට යනවායි කියන්නේ කොහාටද ඇගිනිර පැත්තට යනවා. මෙතනලා මෙහාට යනවා කියන්නේ මොකක්ද? වටේට. පැහැදිලිද ඔයගලන්ට කියන කාරණේ? එතකොට දැන් මම මෙහෙම දැන් මම විස්තර කරනකොට ඒක ඕනේ ඔයගලන්ට ඈ. දැන් බලන්න මේ මෙතන තියෙන ඔරායන්. ඔන්න බලන්නකො. ඔරායන්ගේ හිස පෙන්වන්න තරු සෙට් එකක් මෙන්න මෙතන තියෙනවා. ඒ තරු සෙට් එක දිගේ අපි බැලුවොත් එහෙම අපිට හම්බෙන්නේ මොකක්ද? මොන දිශාවද? මොන දිශාවද? උතුරු දිශාව. මෙහෙම මේ තරු සෙට් එක ඔස්සේ අපිට මෙන්න මේ උතුරු පැත්ත හොයා ගන්න පුළුවන්. ඒ වගේ අර ඔයා තේරුම් ගන්න ඕනේ මැද තමයි මේ තියෙන්නේ. එතනින් මේ තියෙන්නේ මෙහෙම මැද තියෙනවා. එකෙන් පල්ලෙහාට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට. පැති හතරක් තියෙනවා. හරි. ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. රයිට්. දැන් බලමු ප්‍රශ්න වලට උත්තර දෙන්න. ගන්න බලන්න. 44 ඉඳන් යන තියෙන්නේ. නැහැ. ඔරායන් තාරකා රටාවෙන් දැක්වෙන්නේ කවර රූපයක්ද? මේ මොකෙද්ද ඉන්නේ? දඩයක් කාරේ කාලිය මේකින් එකම් දඩයක් කාරේ මේක නම් නිතරම දකින්න පුළුවන් කාරකා රටාවක් දඩයක් කාරේ ඔරයන්ගේ හිස මගින් කුමන දිශාවක් සොයාගත හැකිද උතුරු දිශාව උතුරු අද කවදද අටක තියෙනවා තුන තියෙනවා උෂභ තියෙනවා කෝටි අකුරු තියෙන්නේ සිංහ තියෙනවා තියෙනවා දැන් යනකොට බලන්න මේක තියෙන විදිහට ඔරයන් පේනවා කියලා කියනවා දැන් හරිනේ දැන් 20 මේ තියෙන ටයිම් එක නේද කීයද වෙලාවද
මෙතන මේක නේද? දැන් දවසට පොයින්ට් වෙන්න එපා ඉස්සෙල්ල මේ මෙතන. මෙතන ඉන්නේද දවස පොයින්ට් කරන්නේ? මේ එහෙම අරගෙන ජනවාරි 20 බැලුවම කොහොමද වෙලාව වත් වෙලාවක් සිදුවෙනවා. මේ හැපැත්තේ ජනවාරි 20 දැන් මෙතන ඉන්නේ අපි මේ දවස තෝරන්නේ නේද? දවස තේරුවා. එතකොට වෙලාව තෝරන්නේ මොකෙන්ද? වෙලාවද සෙට් කරනවා. හරි. ජනවාරි 20 ඊටද 8ට. පව 8 නේ මේ තියෙන්නේ. 8ට. ඔන්න ඔහම තියනවා. පුස්සඹයා පේනවා, මේෂ පේනවා, මිතුන පේනවා, කටක පේනවා. බලන්න අරක පේනවද කියලා මට නම් පේන්නේ නැහැ චූටි ඒවා. ආ රයිට්. ඔන්න ළමයි අපි මේකෙන් බැලුවා අද රෑ 8ට. තව ටිකකින් ඔයගලට රයිට් බලන්න පුළුවන් යනකොට. ආ දැන් 8යිනේ නේද? 8 මාට බලන්න ඕන. මහා බල්ල පේනවා. 8කත් පේනවා. හරි මේමය. ඕගොල්ලෝ මේකක් අරගන්න. පොඩි ගානයි වෙන්නේ අරගෙන බලන්න රාත්‍රි අහස ඒ අහස නිරීක්ෂණය කරන එක හොඳයි ඔයගොල්ලෝ තාරක විද්‍යාවට උනන්දු නම් හරි රයිට් අපි බලමු ඊළඟ එකට යන්න තාරකා මණ්ඩල පිහිටා ඇත්තේ ඔන්න මේක ඉතාම වැදගත් මේ බලන්න මේ තියෙන ඔරායන් පේන විදිය ටිකක් ලොකු කළා හරිද ඔරායන්ගේ තියෙනවා විශාල තරු මේ තියෙන ලොකු තරු මේ බඳපටියේ තරු තුනක් තියෙනවා මෙන්න මෙතන තියෙනවා කඩු කොපුව ඔරයන්ගේ කඩු කොපුව තමයි මෙතන පෙන්නලා තියෙන්නේ එතන තරු උපදින ස්ථානයක් තියෙනවා නෙබුලා එකක් ඊට පස්සේ යාගේ උරයිස් දෙක සහ දනිස් දෙක පෙන්නන තරු හතරක් තියෙනවා මෙන්න මේව තමයි ඔරයන්ගේ තියෙන ඊට පස්සේ ඉසාසිතව තව තරු තියෙනවා ඉතින් මේ ඔරයන් රාශිය අඳුර ගන්න පුළුවන් මෙන්න මේ බඳපටියේ තියෙන තරු තුන ඉතාම පැහැදිලිව අපිට දකින්න පුළුවන් හරිද ඊට අමතරව මෙන්න මේ උරයිස් වල සහ දනිස් දෙකේ තියෙන තරු තමයි මේ තියෙන්නේ ඇත්තටම ළමයි මේ තරු ටික තියෙන්නේ මොන අහගන්නද එකම තලයේද දැන් ඔයා හිතන්නකෝ ඔයා හිතන්න ඕගොල්ලන් බලද්දී මේ විදියට බඳපටියේ තරු තුන මෙහෙම තියෙනවා 1 2 3 මෙතන 1 උරයිස් දෙකේ තරු 2 දනිස් දෙකේ තරු 2 එකම පෘථිවි ඉඳලා එකම දුරින්ද තියෙන්නේ නැහැ වෙනස් දුරවලින් තියෙනවනේ බලන්න මම පෙන්නන්න මේ තියෙන්නේ ඔරයන්ගේ තරු තියෙන තැන්. ඔබ හිතන්න එපා ආ මෙතන ලයිට් අර ලයිට් දාලා වගේ මෙතන තුනයි මෙහෙම මෙහෙම එකම එකම තලයේ තියෙන්නේ නැහැ. එකක් මේ රතු එක තියෙන්නේ මෙහෙ. අනිත් එක මෙතන. අනිත් බඳපටියේ තරු තුන තියෙන එකක් මෙතන එකක් මෙතන එකක් මෙතන. ඒ වුණාට අපි අහස බලද්දි පේන්නේ අපිට ඔක්කොම එක තලයේ තියෙනවා වගේ. හැබැයි මේ තරු තියෙන්නේ එකම දුරින්ද වෙනස් දුරවල. වෙනස් දුරවල වලින් තියෙන්නේ. හරිද? මේ තියෙන මේ ඇඳලා පෙන්නන තියෙන දනිස් දෙකේ තරු මේ බඳපටිය තරු තුන ගොඩක් ඈතින් තියෙන වෙනස්. හැබැයි අපි මෙහෙම ආස බැලුවම අපිට ඒ තුන එකලා එක 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 තලයේ තියෙන වගේ පේනවා. ඒකයි කතාව. හරි. හොඳයි. අපෙන් අපිට කියනවා මෙහෙම තාරක රතු කළු පාට අකුරෙන් දාලා තියෙනවා. තාරකා මණ්ඩල ඇති තරු සියල්ලම එකම තලයේ පිහිටා ඇති ලෙස පෙනේ. එහෙත් මේවා පෘථුවේ සිට ඇති දුර ප්‍රමාණ බෙහෙවින් වෙනස්. හරි. රයිට්. ඊළඟ එක තරු අතර දුරමයින ඒකකයේ කුමක්ද? මොකද්ද? ආලෝක වර්ෂ මම මේ ගැන කියලා දීලා තියනවාද ඔයගොල්ලන්ට මෙන්න කලින් ආලෝක වර්ෂය ගැන ආලෝක වර්ෂ ආලෝකයේ තප්පරයට ගමන් කරන දුර කොපමණද කියලා අහනවා මම ඔක්කොම එකට කියලා දෙන්න ආලෝක වර්ෂයක් කියන්නේ මොකද්ද කියලා ඔන්න අහගන්න මෙන්න වැඩේ මේක හින්න ආලෝක තප්පරයකට ආලෝකය යනවා තුන වැඩි කිරීම 10 8ක් මේක අපි තුනේ වට කඩා ගත්තොත් මෙම මෙතන කීයද මිලියනයයි ලක්ෂ වලින් ගත්තොත් ලක්ෂ කීයද 3000 ලක්ෂ 3000 තප්පරයට ආලෝකය මීටර් ලක්ෂ 3000ක් මෙහෙම කර මීටර් කොච්චරද ලක්ෂ 3000ක් හරිද තප්පර එකට එක තප්පරයක එන තප්පර දෙකට බලන්න මොකද කරන්නේ මේක දෙකෙන් වැඩි කරනවා. ඔන්න හරියට අහගන්න ආලෝක වර්ෂයක් කියන්නේ කොච්චර දුරද කියලා.
අපි ඕනනම් හද කැල්කියුලේටර් එකක් තියෙනවා නම් මේක හදලා බලන්න පුළුවන්. දැන් බලන්න. කැල් එකක් තියෙනවා ඔතන. ඒකේ සර්ච් කරන්න තරන්නේ. ඔව කරන්න කියලා තියෙන එකක් නැත්තේ ඒක. නෑනේ. සී අකුරේ නෑනේ. කැමරා තියෙනවා, ක්ලොක් තියෙනවා, වෙන මොකක්ද එකක් තියෙනවා. හරි ආගන්න ආගන්න කමන්නෑ. ඔන්න මෙහෙමයි දුර. බලන්නකෝ. මම ෆෝන් එකෙන් අදලා දාන්නම්. තප්පර එකට කතාපා තප්පර එකට ආලෝකයේ යන දුර මෙතන පේනවනේ ඕගොල්ලන්ට කොච්චරද යන්නේ? 3 1 2 3 4 5 6 1 2 3 4 5 6 7 8 හරි. තප්පර එකට හරි. විනාඩියකට යන දුර යන 60න් වැඩි කරනවා. ඇයි? විනාඩිය තප්පර 60යි. පැයකට යන දුර හොයන් ආයෙත් 60න් වැඩි කරනවා. දවසකට යන දුර හොයන් 24න් වැඩි කරනවා. අවුරුද්දකට යන දුර හොයන් 365න් වැඩි කරනවා. ඔන්න ඔය ටික සුළු කරාම ලැබෙන අගය තමයි ආලෝක වර්ෂයක් කියන්නේ. පැහැදිලිව ඔබට කියන කාරණේ ආලෝක වර්ෂයක් කියන ළමයි අවුරුද්දක් පුරා ආලෝකයේ ගමන් කරන දුර. තප්පරයට යනවා මීටර් ලක්ෂ 3000ක්. එහෙම කරනකොට මීටර් ලක්ෂ 3000ක්. එතකොට හිතන්නකෝ අවුරුද්දකට කොච්චර යනවද කියලා. අවුරුද්දක් පුරා හොඳට තේරුම් ගන්න. අවුරුද්දක් පුරා ආලෝකයේ ගමන් කරන දුරට අපි කියන්නේ මොකද්ද? ආලෝක වර්ෂය. එතකොට මෙන්න අවුරුද්දක් පුරා ආලෝකයේ ගමන් කරන දුර. අපි ඕනනම් ඔක හදලා බලමු. සුළු කරලා බලමු. මේවා පාඩම් කරන්න ඕනේ නැහැ හොඳේ. කියන්න පුළුවන් ගානක් එන්නේ නැහැ. 1 2 3 4 5 6 7 8 වැඩි කිරීම මේක වැඩ කරයි තන්නේ නැහැ. 60 වැඩි කිරීම 60 වැඩි කිරීම 24 වැඩි කිරීම 365 උත්තරේ එනවා. නමයයි හතරයි හයයි බිඳුවයි අටයි එක දෙක තුන හතර පහ හය හත අට නමය දහය එකොළ ඔන්නාගේ කොලාන්නේ අනෑ ඔව එකොළ එකොළක් කියන්නේ බිංදු එකොළක් කරන මේකට. කීයද මේ? කීයද? බිලියන? මෙතන 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 මෙතන. මෙතෙන්ට ආවම මිලියන. මෙතෙන්ට ආවම බිලියන. මෙතෙන්ට ආවම ට්‍රිලියන. එතනින් යාට? ඔට්‍රිලියන. මන්ද. ඔන්න ආගේ. මේක ඔබ පාඩම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ මොකක්ද? ආලෝක වර්ෂයක් කියන දුර දැන් තේරෙනවද? හිතා ගන්න බැරි තරම් විශාල දුරක්. පැහැදිලිද? මොකක්ද ආලෝක වර්ෂයක් කියන දුර මොකක්ද? ආලෝකය තප්පරයකට යනවා කිලෝමීටර් වලින් නෙවෙයි අපි කියුවේ මීටර් වලින් ලක්ෂ 3000. හරි? අවුරුද්දක් පුරා ආලෝකය යන දුරට කියන්නේ මොකක්ද? ආලෝක වර්ෂයක්. අවුරුද්දක් පුරා ආලෝකයේ යම් කිසි දුරක් යනවා නම් අන්න ඒ දුරට කියන්නේ ආලෝක වර්ෂයක්. එතකොට මේ තරු අතර දුරවල් මයින්නේ මොනවද ළමයි? ආලෝක වර්ෂෝලින් නෑ ඇත තියෙන්නේ. හරිද? ඊට පස්සේ මන්දාකිණි අතර දුර මන්දාකිණි කියන එක දන්නව නේද? තරු පොකුරු වල විශාලත්වය ආලෝක වර්ෂ 30000යි 20000යි. දැන් අපේ මන්දාකිණි මට මතුවෙද ආලෝක වර්ෂ 30000කටත් වඩා වැඩි. විශාල මන්දාකිණි. හරිද? ඒ දුරවල් අපිට හිතා ගන්නවත් බෑ. හරිද? ඊළඟට මම ඔයගලන්ට කිව්වද මේක කිව්වද මන්ද? තරුවක් අපිට පේන්නේ දැන් තියෙන විදියටද? දැන් ඔයගොල්ලෝ අහස කියලා තරුවක් බලන්න.
ඔයාට පේන්නේ ඒ තරුව මේ මොහොතේ තියෙන විදිය නෙමෙයි. හරිද? දැන් ඔයා මෙහෙම ගිහලා අන්න ෂෝක් තරුව. ඒ වුණාට ඒ තරුව දැන් මේ තියෙන මොහොතේ නෙමෙයි පේන්නේ. ඔන්න වහගන්න. ඔයා හිතන්න යම් කිසි තරුවක් තියෙන අපිට ආලෝක වර්ෂ අපිටම 1000ක් ඇහැයි. ඔච්චර ඇහැයිද ආලෝක වර්ෂ? 1000ක් ඇහැයි. එතකොට ඔයාට ඒ තරුව පේන්නේ මීට අවුරුදු 1000කට කලින් තිබුණු විදිය. මීට අවුරුදු 1000කට කලින් තරුව විදුණු තිබුණු විදිය තමයි ඕගලන්ට දැන් පේන්නේ. දැන් තරුව කොහොමද තියෙනවත් දන්නේ? ඇයි ඒ? ඒ තරුව ඉඳලා ඔයාගේ ඇහැට ආලෝක එන්න ඔච්චර යනවද අවුරුදු? අවුරුදු 1000ක්. පැහැදිලි ඔබට කියන කාරණා. දැන් අපි හිතනවානේ ආ මරතිනේ තරුව. ඒ වුණාට ඒක තීරවත් දන්නෙත් නෑ. තේරුණාද? දැන් අපි අපි අපිට පුළුවන් නම් පෘථිවිය ඉඳලා වේගෙන් ආලෝකයට වඩා වැඩි වේගෙන් පෘථිවිය හැරදාලා යන්න පෘථිවිය අතීතයේ තිබුණු විදිය බලන්න පුළුවන්. මීට අවුරුදු ගානකට කලින් තිබුණු විදිය බලන්න පුළුවන්. අපි හැබැයි ආලෝකයේ වේගයට වඩා වැඩි වේගෙන් යන්න ඕනේ. එහෙම යන්ත්‍ර තියෙනවා තාමත්. ලොකු වේගයක්නේ ළමයි. ආලෝකයේ වේගෙන් ගියොත් එහෙම ශක්තිය බවට පරිවර්තනය වෙනවා කියන පදාර්ථය. ඒ තරම් ලොකු වේගයක්. හරි? ඉර මේක කියන කොච්චර ඕනේ නැහැ. ඉරේ ඉර කොච්චර ඈතින්ද තියෙන? කිලෝමීටර් මිලියන 150ක් ඈතින් තියෙන. ඔයා හිතන්නේ ඔයා දැන් මෙහෙම ඉර බැලුවොත් ඒ මොහොතේ තියෙන ඉරද පේන්නේ? නැහැ. ඉරේ ඉඳලා අපේ පෘථිවියට ආලෝක කිරණයක් එන විනාඩි 8ක් 8යි ගානක් යනවා. එතකොට ඔයා මෙහෙම ඉර බැලුවොත් ඉර පේන්නේ දැන් නෙවෙයි මීට විනාඩි කීයට කලින් තිබුණ එකද? විනාඩි 8කට කලින් තිබිච්ච එක තමයි පේන්නේ. පැහැදිලි ඔබට කියන කාරණා. ඒ ඉරේ ඉඳලා එන ආලෝකය අපේ ඇහැට එන්න කොච්චර වෙලා යනවද? විනාඩි 8යි ගානක් යනවා. මෙහෙම බැලුවම විනාඩි 8කට කලින් ඉර තිබිච්ච විදිය තමයි ඔබට පේන්නේ. ඒ වගේ හිතන්නකෝ තරු තියනවා එන්නේ ඇත. එතකොට ඒ තරු ඉඳලා ආලෝකය ඔයාගේ ඇහැට එන්න අපිටම අවුරුදු 5ක් යනවා කියලා. නිකන් හිතන්න. එතකොට ඔයාට ඒ තරුව පේන්නේ දැන් තියෙන විදියට අවුරුදු 5කට කලින්. අවුරුදු 5කට තිබිච්ච විදිය තමයි පේන්නේ. පැහැදිලි ඔයගොල්ලන්ට කියන කන්නේ නැතුව ඔයගොල්ලෝ අනේ ෂෝක් කර තියන්නේ නැහැ. ඒක සමහරට පුපුරලා ගිහලා නැත්තිත් නැති වෙන්නත් පුළුවන්. හරි. ඕක තමයි කතාන්තර. රයිට් ලියුම් බලන්න. ගන්න වෙලාවක් ගියා කතා කර කර. රයිට්. මොකක්ද ආන ප්‍රශ්නේ? ආලෝකයේ ගම තප්පරයට ගමන් කරන දුර ලිව්වද? ආ ලියන්න 3.8යි. තප්පරයට මීටර්. 3.8යි ms ඍණ එක කියන්නේ තප්පරයට මීටර්. s කියන්නේ තප්පර m කියන්නේ මීටර්. තප්පරයට කියන එකෙන් ඍණයකින් කියවෙන්නේ තප්පරයට කියලා. ms ඍණය. තප්පරයට මීටර් 3.8යි. ආලෝක වර්ෂයක් යනු කොපමණ දුරක්ද? හා මොකද ආලෝක වර්ෂ? මේක ඕනේ නැහැ. මේක මටවත් පාඩන්නේ නැහැ. මම මතේ තියාගන්න ඕනේ නැහැ. මොකද ආලෝක වර්ෂයක් කියන්නේ? ආලෝකය කොච්චර කාලයක්ද? අවුරුද්දක් පුරා ගමන් කරන දුරට කියන්නේ තප්පරයට මෙච්චර යනවා අවුරුද්දකට කොච්චර යනවද? ආන්නේ දුරට තමයි කියන්නේ ආලෝක වර්ෂයක් කාලයක්. ආලෝකයේ වර්ෂයක් පුරා ගමන් කරන දුර. ආලෝකයේ වර්ෂයක් පුරා ගමන් කරන දුර. ආලෝකය වර්ෂයක් පුරා ගමන් කරන දුර. ආලෝක වර්ෂයකි. ආලෝකයේ වර්ෂයක් පුරා ගමන් කරන දුර ආලෝක වර්ෂයකි. ආලෝක වර්ෂයකි. ඊළඟට මහබල්ලා ගැන අහනවා. බලමු මහබල්ලා කෝ බල්ලා. මෙන්න මහබල්ලා. මේ මහ අහගන්න මේ තරු රටාවල පුතේ අහගන්න. මේ තරු රටාවල මේ ලොකු තරුවක් විදියට පෙන්වන්නේ ඒ තරු රටාවේ දීප්තිමත්ම තරු. අහසේ දීප්තිමත්ම තරු තියෙනවා ළමයි 20ක්. අහසේ දීප්තිමත්ම තරු මොනවද තියෙන්නේ? දීප්තියෙන් වැඩිම තරු කීයක් තියෙනවද? 20ක්. ඒ 20ෙන් දීප්තියෙන් වැඩිම කෙනා තමයි මෙයා කවුද? සීරියස්. ඒ කියන්නේ අහසේ දීප්තිමත් තරු කීයක් තියෙනවද? 20ක් තියෙනවා. ඒ 20ෙනුත් දීප්තියෙන් වැඩිම එක කවුද? මහබල්ලාගේ මොකද්ද? සීරියස් තරුව. මේක තමයි අහසේ තියෙන දීප්තියෙන් වැඩිම තාරකාව. මහබල්ලාගේ බෙල්ලේ තියෙන. හරිනේ? අපෙන් අහනවා. මහබල්ලා තාරකා රටාවේ දීප්තිමත්ම තාරකාව කුමක්ද? සීරියස්. ඒක තමයි අපිට දකින්න පුළුවන් දීප්තියෙන් වැඩිම තරුව.
එම තාරකාවේ විශේෂත්වය මොකද්ද? මොකද්ද? අහසේ දීප්තියෙන් වැඩිම තාරකාව මෙය. 20ක් තියෙනවා. ඒ 20 නුත් වැඩිම එක යා. අහසේ දීප්තියෙන් වැඩිම තාරකාව මෙයයි. ඊට පස්සේ ඕගලන්ගේ ඔතන රූප සටහනේ බැලුවොත් එහෙම මෙන්න මෙහෙම දැන් මේ තියෙන්නේ මහා බල්ලාගේ මොකද්ද? මේ ඇත්ත රූපයක් ටිකක් ලොකු කරලා තියෙන්නේ සීරියස් පේන විදිය. හරිද? ඊළඟට සහෝදරයන් දෙදෙනෙක්ගේ රූප සටහනක් තියෙනවා. ඒකේ දීප්තිමත්ම තරු තියෙනවා මෙන්න මෙතන. ඔව්. හරි? සහෝදරයන් දෙදෙනා අපෙන් අහනවා මේ මිතුරු තාරකා රටාවේ දැක්වෙන්නේ කවරත් ආලියන්. සහෝදරයෝ දෙන්න. ඔව්. හරි? පොලක්ස් කියලා නමක් තියෙනවා. මොනවද? පොලක්ස්. පස්සේ ලියමු. ඉතින් ලියන්න සෝහිරන් නියුන් සෝහිරන් දෙදෙනෙක් කියලා ලියන්න. නියුන් සෝහිරන් දෙදෙනෙක් තමයි මේ පෙන්නා. නියුන්ලු. ටුයින්ස්ලා. ඊළඟට අහනවා මිතුරු තාරකා රටාවේ දීප්තිමත්ම තරුව මොකක්ද? පොලක්ස්. ඔගොල්ලෝ ලක්ස් දානවා නේද ඇඟේ? ඒකට ඉස්සරහට දාන්න පොයන්. එතකොට මොකක්ද? පොලක්ස්. 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 ඊළඟට උෂභ තරු රටාවේ දැකිය හැකි තරු පොකුර කුමක්ද? මේ තියෙන්නේ උෂභ හරකා. මෙතන තියනවා ළමයි හත්දින්න තරු කියලා. එතන තරු ගොඩක් තියෙනවා. හරිද? හත්දින්න තරු. මේකෙන් හැබැයි පියවි ඇසට අපේ ඇහැට තරු 9ක් විතර පේනවා කියලා කියනවා. ඉස්සර කාලේ කාගේ හරි ඇස් පෙනීම චෙක් කරන්න ඉස්සර දැන් නෙවෙයි දැන් නම් කෙල්ලිම ගියා මේ මූණ තිව චෙක් කරගන්න පුළුවන්නේ. ඉස්සර ඈත යම් කිසි කෙනෙකුට ඈත කොච්චර හොඳට පේනවද කියලා බලන්න මේ හත්ින් අත්තරු පාවිච්චි කරා කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිමාශව ගත්තොත් මේ එන්න පුතා කොහොම බලන්න වාගේ ඈත පේනවද කියලා. ආන් අතන තරු කීයක් තියෙනවද කියලා හත්ින් අත්තරු පෙන්වලා අහනවා. හිමාශ කියනවා හොස නෑ. ඒ කියන්නේ එයාට දුර පේන්නේව නෑ. අපි හිතමු එයා කියනවා සර් තරු 9ක් පේනවා සර්. ඒ කියන්නේ හොඳටම දුර පෙනීම හොඳයි. තව කෙනෙක් කියනලා අපි කියනවා පුතා අතන තරු කීයක් තියෙනවා? හත් දින තරු පෙන්වලා අහනවා. සර් තරු 3ක් වගේ තියෙනවා. එතකොට ඒකගේ පෙනීම දුර පෙනීම ටිකක් අඩුයි. පෑදෙල්ල. එතන අපේ ඇසේ පෙනීම කොච්චර ඈත හොඳට පේනවද කියන එක බලන්නත් මේ හත් දින තරු පාවිච්චි කරා කියලා කියනවා. ඊළඟට මේකගේ තියෙනවා වම් මැහැ. මේ මෙතන තමයි දීප්තිමත්ම තරුව තියෙන්නේ. ඇල්ඩෙබරන්. තරුවේ නම මොකද්ද? ඇල්ඩෙබරන්. ඇල්. ඇල්. මේවා පාඩම් කරන්න වෙනවා. ඩෙබරන්. ඇල්ඩෙබරන්. දීප්තිමත්ම තරුව. උෂභ තරු රටාවේ දැකිය හැකි තරු පොකුර කුමක්ද? මොකද්ද? හත්දින්න තරු. හත්දින්න තරු. මෙතන තරු 200 ගානක් විතර තියෙනවා කියලා තමයි කියන්නේ. පේන්නේ නැහැ ඔක්කොම. දුරේක්ෂකයෙන් බැලුවොත් තමයි පේන්නේ. හත්දින්න කිව්වට ඔය 7 කියන එක නෙමෙයි මම කලින් පොතේ අපිට ඒක දාලා තිබුණේ 9ක් විතර පේනවලු සාමාන්‍ය. 9ක්. නම දින්න කියලා දන්නවනේ මම මතකයි. ආ. නම කතා නේ නම දින්න කියෝනි මම දින්න කියලා වගේ. හරි. ඊළඟට ඊළඟ එකට යන්න උෂභ තරු හරිය සිංහ තාරකා රටාව මෙන්න ආයෙත් තියෙනවා තවත් තරු රටාවක් සිංහ තාරකා රටාවේ දීප්තිමත්ම තරුව මේ තියෙන්නේ බෙල්ලගාව මේ රෙගියුලස් රෙගියුලස් මේ තියෙන මේ මෙතන රෙගියුලස් රෙගියුලස් තාරකා රෙගියුලස් හරි දැන් අර මේගොල්ලන්ගෙත් තියෙනවා මේ වගේ තරු මේ කවුද ඔරායන්ගෙත් තියෙනවා හැබැයි ඔයගොල්ලන්ට දාලා නැහැ ඒක ඇල්ෆා ඔරියෝනිස් බීටා ඔරියෝනිස් ඒ වගේ නම් තියෙනවා රිජෙල් හරි පර්ණ පොතේ තිබුණා දැන් නැහැ ඊට පස්සේ මහවලසා මගින් කුමන දිශාවක් සොයාගත හැකිද බලමු මහවලසා ඔන්න බලන්න දැන් ඔයා හිස මුදුනේ තියෙන්නේ මේ හරිය නේද ඔයාගේ හිස මුදුනේ තියෙන්නේ මේ හරියනේ මෙතන ඉන්නව වලස්සු දෙන්නේ කුඩා වලසා මහවලසා මේ ඉන්නේ මහවලහා මේ ඉන්නේ කවුද කුඩා වලහා එතකොට මහවලහා මේක මේ ලොකුවට ඔයාගේ පොතේ නැහැ මේ මහවලහාගේ මේ ඉස්තරාති මේ තියෙන නැට්ට මේ තියෙන මහවලහාගේ මොකද්ද නැට්ට හරිද එතකොට උගේ ඇඟේ ඉස්තරා කොටස් පෙන්වන්න තියෙනවා තරු කීයක්ද? හතරක්. පේනවනේ තරු හතරක් තියෙන ඔක්කොම තරු කීයද? කීයක් තියෙනවද? හතක් තියෙනවනේ මෙතන හතරයි මෙතන තුනයි
හතයි. ඉතින් මෙයාට මේ 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 තාරකා රටාවට නගුල කියලා කියනවා. මොකද ළමයි නගුල මගුල නෙවෙයි නගුල. හරිද? මොන මගුලද නේ තාම ඉවරයක් නැහැ. නගුල. ඊට පස්සේ තව කියනවා සප්ත ඍෂි කියලා කියන ඍෂිවරුන් හත් දෙනා සප්ත ඍෂි කියලා කියනවා. හරිද? මේකේ මේ ඉස්සරහා තියෙන ඕන ආගන්. තාචුට්ටනේ වෙලාව තියෙන්නේ තේ වෙලාව. ආ ඉක්මනට ඉවර කරමු. ඉක්මනට ඉවර කරන්න කියලා මේ මේ දඩබඩ කාලා යන්න ඕනේ. අහන්නකෝ මේ මේ ඉස්සරහා තියෙන තරු දෙක පේනවද? වැඩ මම මේ ලකුණු කරන තරු දෙක. මේ දෙකට කියන්නේ දර්ශක තරු කියලා. ඒ තරු දෙක යා කරලා උතුරු සිටිජේ දෙසට ඒ වගේ පස් ගුණයක් විතර බැලුවම්. දැන් හිතන්නකෝ මේ පැත්ත උතුරු කියලා මගේ. මම දැන් මෙහෙම ඉන්නවා. ආ මම බලනවා මට පේනවා මහවලස. උගේ දර්ශක තරු දෙක පේනවා. ඒ දර්ශක තරු දෙක දිගේ මම මෙහෙම පල්ලයට බලනවා. පහළනේ දැන් සිටිජේ දෙන්නේ. පස් ගුණයක් විතර පල්ලයට බැලුවම ඔයාලට හම් වෙන්නේ කොයි පැත්තද? උතුරු. ඒ කියන්නේ අපි හිතමු අපි නැවක යනවා. මෙලෝ නැවක යනවා. දැන් උතුරු දකුණ හොයා ගන්න බෑ යන්න. අපි බලනවා මහවලස තියෙනවා. හරි. උගේ ඉස්සරහා තරු දෙක තියෙනවා. ආ ඒකෙලින් බැලුවොත් මොකක්ද? මොකයි කොහෙද? උතුරු. තේරුණාද ඔයගලට කියන කාරණේ? ඒකෙලින් කොහෙද බලන්න ඕනේ? ඉහළද පහළද? දැන් මෙහෙම බලනවා කියන්නේ කොහද? කොහෙද? ඉහළද පහළද? දැන් ළමයි කියන්නේ නෑනේ සර් ඔය ඉහළට නෑන්ද. නමුත් ඔබ තේරුම් ගත්ත නම් මම කලින් කියපු දේ මේ තියෙන්නේ ඉහළද පහළද? පහළ. පැහැදිලි. මෙහෙම තරු දෙක තියෙනවා. එකත් එක පල්ලේ බලන්න. ඕ රයිට්. එතකොට උතුරු දිශාවරේ දෙකෙන් අහනවානේ මොන දිශාවද හොයාගන්න පුළුවන් උතුරු දිශාව. දැන් ඉස්සර ඔකේ ගොඩාක් විස්තර තිබුණා ඉස්සර පොතේ දැන් නැහනේ. හරි. ඊට පස්සේ මහවලසා තරු රටාව හඳුන්වන වෙනත් නම් ආ නගුල. නගුල එහෙම නැත්නම් සප්ත ඍෂි. ඍෂිවරුන් හත් දෙනා. ඊළඟට කුඩා වලසා තරු රටාවේ වලිගේ අග ඇති තරුව කුමක්ද? ඔයාට මතකද? ඔයාට මතකද මං කිව්වා මේක කොහෙද තියෙන්නේ මේ තරුව? මොකද්ද ප්‍රශ්නේ? මේකේ නෑ එනං. මොකද්ද? උතුරු අහසේ මහවලසා තරු රටාවට පහලින් නැති තරු රටාව. ඉතින් මොකද්ද? කුඩා වලස. මේ තියෙන්නේ මේකට පහලින් කියන්නේ මෙයන්. කුඩා වලස. කුඩා වලස මහවලහයි කුඩා වල මිනිසුන්ට පෙන්නලා තියෙන රූප බලන්න වලස්සු පෙන්නලා ආපේ. හරිද? ඊළඟ එක කුඩා වලසා තරු රටාවේ වලිගේ ඇති තරුව මොකද්ද? පෝලාරිස් නැත්නම් අනිත් නම කියන්නේ අද කියලා දුන්නා. අර පෝලාරිස් එහෙම නැත්නම් ද්‍රව තාරකාව. අපිට තියෙන තැන වෙනස් වෙනවද? එකම තැන තියෙන වගේ පේනවා. එකම තැන තියෙන වගේ පේනවා. එහෙනම් මේ පෝලාරිස් තියෙන්නේ කාගේ නැට්ටේද? කුඩා වලසගේ නැට්ටේ. කෙතවර තියෙන්නේ පෝලාරිස්. හරි. තව ඊළඟ ප්‍රශ්න මොකද්ද? මෙම කාලයේදී දකුණු දිශාව සොයා ගැනීමට වැදගත් වන දකුණු කුරුසය. මේති දකුණු කුරුසය. කුරුසයක් වගේ තියෙන තරු රටාවක් දකුණු කුරුසය. ඊට පස්සේ අහනවා මේකේ පන් එක තියෙනවා. ඔව්. දකුණු කුරුසයේ එහෙම නැති ඊළඟ එක. දකුණු කුරුසයේ වම් පැත්තෙන් දීප්තිමත් තරු දෙකක් එක ළඟ පීඨය ඇත. මේ තියෙන්නේ මේ. එක ළඟ දෙකක්. ඔව්. පීඨය ඇත ඒ දෙකෙන් දකුණු වඩාත් ඈතින් පීඨි තරුව කුමක්ද? ඇල්ෆා සෙන්චෝරි. ඇල්ෆා සෙන්චෝරි. මට කියන්න ඕගොල්ලෝ පෘථිවියට ළඟම තරුව මොකක්ද? පෘථුවියට ළඟම තරුව මොකද්ද? ඉරනේ ලම්. ඉර කියන්නේ තරුවක්. අපේ ඉර කියන්නේ මොකද්ද? තරුවන්නේ. ඔයා කියපු එක තමයි ඊළඟට. ප්‍රොක්සිමා සෙන්චෝරි. හරිද? ඒ කියන්නේ දැන් මෙතන තියෙනවානේ ඇල්ෆා සෙන්චෝරි කියලා අනිත් එක්කෙනා කවුද? ප්‍රොක්සිමා සෙන්චෝරි. ප්‍රොක්සිම් කියන්නේ ළමයි ළඟ කියන අදහස තමයි විද්‍යාවේදී ගන්නෙ ප්‍රොක්සිමා සෙන්චෝරි. ඒක පොතේ දාලා නැහැ මේ පාර. හරි. ඉවර නැහැ. තව තියෙනව නේද? රාශියක්‍රිය කරන්න පුළුවන්. තව විනාඩි 3ක් තියෙන. ආ වීඩියෝස් අපි අනිත් දවසේ බලමු. රයිට්. රාශි චක්‍රය උතන තියෙනවා. තව තොරතුරු වගේක් දාලා තියෙනව නේද? මොනවද ඒ බලමු. ඒ ටිකක් කියවලා බලමු. ඉන්න කලබල වෙන්න එපා.
පොඩි වෙලාවක් ගමු දැන් නිවාඩුනේ මේ මාසෙම නේද රාත්‍රී ආහස නිරීක්ෂණය කරන විට තාරකාවල සාපේක්ෂ පීඨීම දිනපතා හෝ මාස්පතා වෙනස් වෙන බව ඔබට අපට පෙනේ අපට නොපෙනේ නමුත් රාශි චක්‍රයේ තරු රට අතර දක්නට ලැබෙන වස්තු කීපයක පීඨීම තරු වලට සාපේක්ෂව වෙනස් වෙන බව පෙනේ මම ඒක දැන් කියලා දෙනවා මෙම වස්තු ග්‍රහලෝක නම් වේ ග්‍රහලෝකයක් කොහොමද අඳුනගන්නේ මෙම බැලුවම නිවිනිවිපත් වෙනවද එකම ආලෝකයෙන් එකම ආලෝකයෙන් තියෙන්නේ ඒක නිසා අපිට ග්‍රහලෝක අඳුනගන්න ලේසි සාමාන්‍යයෙන් අපිට සෙනසුරා දක්වා ග්‍රහලෝක බලන්න පුළුවන් බ්‍රහස්පති බුධ සිකුරු මේ වගේවා අපිට පේන ඈතම තියෙන ඒවා සාමාන්‍යයෙන් අපිට සිකුරු අපි කියන ඉරබටු තරුව කියලා කියනවා ලස්සනට පහන් තරුව කියලා කියනවා මෙතනද කියනවා පියවි ඇසට පෙනෙන ග්‍රහලෝක පහක් ඇත මොනවද බුධ සිකුරු අඟහරු බ්‍රහස්පති හා සෙනසුරු ආ බුධ සිකුරු පෘථිවි සහ අඟහරු ග්‍රහලෝක ඝන වස්තුන්ය වන අතර අනෙක් ග්‍රහලෝක වායුමය ස්වභාවයකින් යුක්තයිලු ඒක ඇදලා තියෙන මොනවයිද ප්‍රධාන වශයෙන් වායු වලින් ඊට පස්සේ කියනවා රාත්‍රී ආසයේ තරුවක් දිදුලන ස්වභාවයේ පෙනේ නමුත් ග්‍රහලෝක ඒවයින් එවැනි ස්වභාවයක් නැහැ දිදුලන ස්වභාවයක් නැහැ දුරේක්ෂයකින් නිරීක්ෂණය කළ විටද තරුවල දීප්තිමත් ලක්ෂයක් ලෙස පමණක් පෙනේ ග්‍රහලෝක දුරේක්ෂයකින් බැලුවම තැටියක් වගේ පේනවලු බලමු හරි මේක හදාගත්තොත් ඔබට බලන්න පුළුවන් මේ තරුණ ළමයි ගොඩක්ම අර ලොකුවට ලොකු වෙලා පේන්නේ නැහැ දැන් මට මේක ගන්නකොට 400 කියන ලොකු වෙලා පේනවා කියලා කිව්වේ මේක අර ලෙන්ස් ටික ඔක්කොම සුද්ධ කරලා බලන්න ඕන බලමු මට නිවාඩු කාලේ මම කොහොම හරි ඕගලන්ට ඒක මම බැලුවා බ්‍රහස්පතිගේ බ්‍රහස්පති බැලුවා යාගේ ලොකු මොනවාද උපග්‍රහයන් ලොකු උපග්‍රහයන් ටික බැලුවා හඳ බැලුවා අනිත් ඒවට නම් ફોකස් කරන්න බැරි වුණා එපා වෙනවා ඒ කියන්නේ මම වෙන පැය ගන්න දාඩිය පෙරාගෙන ඊට කරනවා මේට කරකවන පුරුදු වෙන්න ඕන පුරුදු නම් ටක් ගාලා පුළුවන් මේක ඉතින් අර ඉරල්ලත් දැන් අවුරුදු ගාණක් වෙනවා මලකට කාලා තින්නේ මේකනේ රයිට් දැන් මමට රාශි චක්‍රය කරලා තමයි මම යවන්නේ ගන්න රාශි චක්‍රේ මොකද්ද මේ රාශි චක්‍රය කියලා කියන්නේ ඔන්න අහගන්න අපි රූප සටහනකින්ම බලමු රාශි චක්‍රය මේ රූපේ බලන්න මෙච්චරයි කතාව හොඳට අහගන්න රාශි චක්‍රය මේගොල්ලන්ට පේන්නේ දොන්ලයි ළමයි. හොඳට අහගන්න ඕනේ නැත්තම් තේරෙන්නේ නැහැ. ඔයා හිතන්න මගේ ඔලු ගෙඩිය තමයි සූර්යා. අහගන්න අහගන්න තේරෙන එකක් නැහැ. මගේ ඔලුව තමයි කවුද? සූර්යා. එතකොට මගේ මේ ඔලුව කෙලින් මේ සූර්යා කෙලින් තමයි අනිත් ග්‍රහ ලෝකත් මෙහෙම මෙහෙම තියෙන. එතකොට දැන් සූර්යා මෙහෙ තියෙනවා, බුදු මෙහෙ තියෙනවා, අනිත් එක අරේ තියෙනවා. එහෙම නෙවෙයි චූටි වෙනස් සංසහිතව මේ සූර්යා තියෙන ලයින් එකේම තමයි අනිත් ග්‍රහලෝක ටිකත් කරකැවි කැවි තියෙන්නේ. පැහැදිලි ඔබට කියන කාරණේ. ඒක පැහැදිලිද ඔයගලන්ට? එතකොට ඊටත් ගොඩක් ඈතින්. හරිද? දැන් මේ ඔයා කල්පනා කරන්නකෝ මම මෙහෙම ඇඳලා පෙන්නුවා මේකෙම පෙන්වන්නම්කෝ. කොහොමද ඒක පැහැදිලි කරන්නේ? මේ ලයිට් එක දාන්න කෙලවරි ඉන්න ළමයා. එහෙනම් අපි ඇවිල්ලා ඉන්නවා. හරි? දැන් විමානෝ අපිට අඳින්න පුළුවන් නම් වැඩේ නේද මේදී සූර්යා තියෙනවා පෘථිවිය තියෙනවා ඒ කෙලින්ම ළමයි ඈතින් දැන් මේ ඈතින් දැන් මම සූර්යා නම් මට ගොඩාක් ඈතින් මෙම රවුමට මොනවද තියෙන්නේ තරු රටා 12ක් හඳුනගෙන තියෙනවා පැහැදිලි ඔබට කියන කාරණේ මේ තියෙන්නේ තරු රටා ටික සූර්යා තියෙන ලයින් එකේම ඒ පරාසයේම ඈතින් පේන තරු සෙට් එක පැහැදිලිද එතකොට මේ ටික කටපාඩම් කරන්න ඕන පිළිවෙල් පිළිවෙලට කටපාඩම් කරන්න ඕන කොහොමද කටපාඩම් කරන්නේ වේෂ වුෂඹ මිතුන කටක සිංහ කන්‍යා තුලා කියන්නේ ආයි කියන් වේෂ වුෂඹ මිතුන කටක සිංහ කන්‍යා තුලා කියන්නේ ඇයි ටිකක් අරහිට යනකොට නවතින වේෂ වුෂඹ මිතුන කටක කියන්නේ සිංහ කන්‍යා තුලා දැන් ඒ කියන්නේ ආයි බලන්න වේෂ උෂඹ මිතුන කටක සිංහ කන්‍යා තුලා කියන්නේ හරිද හරිද වේෂ උෂඹ මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චික දනු මකර කුඹ මීද ආ කියන්නේ
මේෂ උෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චික දනු මකර කුම්භ මීන මොකද උච්චික දනු මකර කුම්භ මීන සාත්‍ර කියන්න පුළුවන් කිව්වලන් කියබලන් මේෂ උෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චික දනු මකර කුම්භ මීන පාඩම් කරගන්න වෙනවෝ තක්ගල කියන්න ඕන මේෂ උෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චික දනු මකර කුම්භ මීන පුළුවන්ද පාඩම්ද පාඩම්ද මේෂ උෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා උච්චික දනු මකර කුම්භ මීන පුළුවන්ද ආ පොඩි වෙලාවක් දෙන්න ඩකල පාඩම් කරගන්න මේ මේකේ දාන්න ඕම කවියක් විතර පාඩම් කරගන්න ආ මෙතනින් පටන් ගන්න හරිද හරි යාළුවත් එක චෙක් කරලා බලන්න Ari, thanks, dan puluhan deh. Padan deh. Mesya usaha mituna kataka singa kannya tula. Usia ke tanu makar kumba, mina. Puluhan deh. Tenu ke puluhan deh. Puluhan. Ya depan. Be. Oh, uisan. Mata kene, kok oh, mata kaya tusan? Ah, ada tunda nih, kian ba. Dana nih, danu. Usi ke dana rina guna. Makar kumpa mina. Tau, beh, gel no, akian. Tata yana gamang, kiyo kiyo yana mukha muda, yana gamang, tata rekare kili tayari, mudai, api me labana satiye thaya mate, panti tiye nawa, subur tu parti, dah hatare ni pada me tiute karangin na, hari, dah hatare ni palo palo me ti, me karangin na, mukade, ulka. Mem palleyata wettena. Ekak neme samanyen kukurak wage wettena. Tikak vela balan innawa. Samahara kalata ulka paata wessak thiyena. Walga taruwak kiyana eka digatama peenawane mem. Araka mema pat vela nivila yanawa. Paadan karagena yanna. That number.
අනුවයි නම් මොකද මුත්‍රි